බලපත්‍රකරණය කියන එක අපි ආරම්භ කළා. ඊට පස්සේ අර ශ්‍රී ලංකාව තුල පවතින විවිධ මූල්‍ය ආයතනවල ව්‍යාපාරවල ආකෘතිං සහ නියාමන ආකෘතිං අපි සාකච්ඡා කරමින් සිටියේ. එහෙම ඉන්නකොට අපි කතා කරා ඒකට අදාළව අර මේ බැංකු එක එක ආයතන පාලනය කරන නියාමන අධිකාරිය පනත වෙනස්කම් විශේෂ ලක්ෂණ බැංකු මොනවද මූල්‍ය සමාගම් මොනවද එතකොට අපි සාකච්ඡා කළා නැදවට කියන්නේ කල්බදු මූල්‍ය සමාගම් ඊට පස්සේ අපි අවසානයේ මට මතක විදියට සාකච්ඡා කළේ නැවැත්තුවේ ප්‍රාථමික වෙළඳුම් ගැන රයිට් එතකොට අපි ඒක අද ඉතුරු කොටස අපි අද පටන් ගන්නවා අර පවතින විවිධ මූල්‍ය ආයතනවල ව්‍යාපාර ආකෘති සහ නියාමන ආකෘති ඊට පස්සේ අපි ඊටම වැදගත් කොටසක් කතා කරන්න යනවා තැන්පතු රක්ෂණ ක්‍රමය ඊට පස්සේ වෙලා තිබුණොත් අපි සාකච්ඡා කරනවා අපේ පාඩම මොකද පාඩම corporate governance ඒ කියන්නේ ආයතනික යහපාලනය එතකොට මම මීසුමානි උරට ටියුට් එකක් එවන්නේ නැහැ මොකද මේ පාඩම තියෙන නිසා ලැබුණ සුමානි කරන්න ආයතනික යහපාලනය තියෙන නිසා හරි ඕකේ දැන් අපි එමනම් අපි පටන් ගමු අපි මේ අර ව්‍යාපාර බලපත්‍රකරණයේ කියන පාඩමේ අපි නවත්තුපු ස්ථානයේ සිට හරි ඕකේ කොටවුස් තරව් කරන්නේ ස්ටොක් බ්‍රෝකර්ස් නැන් ස්ටොක් ඩීලර්ස් දැන් මේ ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි දන්නවා සාමාන්‍ය ඔයගොල්ලෝ මං හිතනවා මේවා දන්නවා ඇති කියලා කොටස් දැන් කොටස් වෙළඳපළ කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලෝ දන්නවා එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් කොටස් ගැන අපි සාකච්ඡා කළොත් අපි දන්නවා ප්‍රධාන වශයෙන් කොටස් වර්ග දෙකක් තියෙනවා දැන් මො සමහරලාට මේ විභාගයේදී ආන්න පුළුවන් සංසන්දනය කරන්න පුළුවන් ඉඳා මම මේ පොඩක් පොඩි අවබෝධයක් දෙන්න යන්නේ. එතකොට අපි දන්න ප්‍රධාන වශයෙන් කොටස් අපි කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අපි කියන වර්ණීය කොටස් නැත්නම් preferential shares සහ common stock නැත්නම් common shares සාමාන්‍ය කොටස්. එතකොට මේ දෙකේ වෙනස මොකක්ද? මොකද්ද මේ වර්ණීය කොටසක් කොටස් කියන්නේ? මොකද්ද මේ සාමාන්‍ය කොටස්? අපි දන්නවා සාමාන්‍ය කොටස් කියන්නේ common stock කියන්නේ අපි හැමෝම දන්න විදිහට දැන් ආයතනික ලාභ ලැබුවොත් තමයි මේ කොටස් හිමිය ඇති වෙන්නේ හුඟක් වෙලාවට මේ සාමාන්‍ය කොටස් සඳහා අපි දන්නවා ලාභාංශ හිමි වෙන්නේ ආයතනයේ ලාභ ලැබුවොත් ඒක තමයි ප්‍රධාන වශයෙන් ඡන්ද අයිතිය තියෙනවා මේ සාමාන්‍ය කොටස් තලව කොටස් කරුවන්ට right එතකොට වර්ණීය කොටස් කරුවන් කියලා කියන්නේ නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයක් සහිතව නිකුත් කරනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔහුට ඒ ලාභාංශයේ ආයතනයේ ලාපාඩු ලැබුවත් නැතත් ඒ ලාභාංශයේ යම් කිසි ලාභ ප්‍රතිශතයක් අනුව ගෙවන්න ඕනේ. හැබැයි විශේෂයක් තියෙනවා ඡන්ද අයිතියක් නැහැ. ඒ මොකද ඔහු ප්‍රාග්ධනයට අයිතියක් නැහැ. මොකද ප්‍රාග්ධනයට අයිති නැත්නම් මොකද පරිණත වුණම ගෙවන්න ඕනේ නිසා. දැන් සමහර ඒවා තියෙනවා සමහර කොටස් තියෙනවා ඒ කොටස් මේ වර්ණීය කොටස් සාමාන්‍ය කොටස් බවට පත් කර ගන්න පුළුවන් පසු කාලෙක. ඒ වගේ විවිධ ආකාරයේ කොටස් තියෙනවා. right? එතකොට සමහර ඒවා තියෙනවා මේ දැන් අපි හිතමු මේ අවුරුද්දේ ගෙවන්න හම්බුනේ නැත්නම් වර්ණීය කොටසකට ඒ ලාභාංශ දැන් ලබන වසරේ ඒකත් එකතු කරලා ගෙවන්න. ඒ වගේ විවිධාකාරීව කොටස් අපිට හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපි මේවා අරමුදල් වෙළඳපළේ මූල්‍ය උපකරණ. ඇත්තම කියනවා අරමුදල් වෙළඳපළේ. මොකද අපි අරමුදල් වෙළඳපළේ කියන්නේ කැපිටල් මාකට්. අපි දන්නවා අරමුදල් වෙළඳපළ සහ මූල්‍ය වෙළඳපළ කියලා දෙකක් තියෙනවානේ මේවා දිගු කාලීනයි. right? එතකොට මූල්‍ය වෙළඳපළ කියන්නේ කෙටි කාලීන ඉන්ස්ට්‍රුමන්ට්ස්. ට්‍රෙෂරි බිල්ස්, right? commercial papers ඒවා කෙටි කාලීනයි. නමුත් දිගු කාලීන වෙළඳපළ කියන්නේ දිගු කාලීනව නිකුත් කරන මූල්‍ය උපකරණ. එතකොට කොටස් වැටෙන්නේ අරමුදල් වෙළඳපළට. එහෙම නැත්නම් කැපිටල් මාකට් එකට.
එතකොට මේක යටතේ අපි තවදුරටත් අපි ප්‍රධාන වශයෙන් මේක සලකගෙන ගියොත් අපි අපි දන්නවා කොටස් වෙළඳපළ ගැන අපි නිකන් කෙටියෙන් සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට කොටස් නිකුත් කරන්න පුළුවන් ආකාර තුනකට ඔයගොල්ලෝ දන්නවා. එකක් තමයි මහජන නිකුතුව, ඒ කියන්නේ පබ්ලික් මේ මේ ඉෂු කරනවා, ඒ කියන්නේ ඕනි කෙනෙකුට ගන්න පුළුවන්. එහෙම නැත්නම් රයිට් ඉෂු. රයිට් ඉෂු කියලා කියන්නේ කොටස් හිමියෙකුට තමයි ඒ ආයතනයේ තවදුරටත් කොටස් නිකුත් කරනකොට දෙන්නේ. ඒක තමයි හිමිකම් කොටස් කියන්නේ. එතකොට බෝනස් කොටස් කියන්නේ ලාභයෙන් යම් කිසි කොටසක් දවතවරක් ෂෙයාර්ස් බවට පත් කිරීම. ඒකත් හම්බෙන්නේ ඒ වෙළඳපළ ආකාරයට. එතකොට මතක තියාගන්න මේ මුළු සමස්ත මේ කොමෙට් මේ කොටස් වෙළඳපළේ මුළු කොටස් වල වෙළඳපළ වටිනාකමට අපි කියනවා වෙළඳපළ ප්‍රාග්ධන කරන්නේ නැත්තම් මාකට් කැපිටලයිසේෂන් කියලා. ඉතින් මම මේ ඔයගොල්ලන්ට ඉතම තව එකක් කිව්වා. අපි කිව්වා අර මේ කොටස් වෙළඳපළව ක්‍රියා කරන විදිහ අපි කියනවා මේක අර වලස් මාකට් එකක්, විශුභ මාකට් එකක් නැත්තම් බෙයර මාකට් එකක්, මේ බුල් මාකට් කියලා මතකයි නේද මේවා. එතන වලසුන් සම්බන්ධ මාකට් එකක් කියලා කියන්නේ මොකද්ද? ගාක් කාලවට කොටස් වෙළඳ මිල බහිනකොට තවත් ඉදිරියට තවත් අඩු වෙයි කියලා කොටස් කරුවන් එම මුදල් තවත් කොටස් විකිණීමට කටයුතු කිරීම. ඒ වගේම තමයි විශ්වයන් කියන්නේ නැත්නම් බුල් මාකට් එකක් කියන්නේ වෙළඳපළ කොටස් වැඩි වෙනකොට ඉස්සරහට තවත් කොටස් වෙළඳි වෙයි කියලා මිලදී ගැනීම. අතන විකිණීම. ඉතින් මේ මේ මේක තමයි සාමාන්‍ය වශයෙන් අපිට දැනගන්න ඕනේ මේ කොටස් වෙළඳපළ ගැන. මම ඔයගොල්ලන්ට ඉතාමත්ම කෙටියෙන් මේ සාකච්ඡා කරන්න ඒ අවස්ථාවේ දුන්නේ. එතකොට අපි ව්‍යාපාර වස්තු තරවකාරයෙකු කියලා කියන්නේ නැත්නම් කොටස් තරවකාරයෙකු කියලා කියන අපි දන්නවා සුළු කුම්පත් සියල්ලම ආයතනික සේවා දායකයන් සඳහා ව්‍යාපාර වස්තු හෝමාර වෙළඳපළෙන් මිලටගෙන ඒවා තම ගනුදෙනු කරුවන්ට සේවා දායකයන්ට විකිණීමෙන් ලබා ගන්නා වූ කොමිස් එහෙම නැත්නම් ගාස්තු ආය කරන ආයතනයට අපි කියනවා ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් කියලා. දැන් අපි දන්නවා අපිට වෙළඳපළට අනිවාර්යයෙන්ම අපි වෙළඳපළේ කොටස් වෙළඳපළේ ගනුදෙනු කරන නම් අපි සාමාන්‍ය පුද්ගලෙක් මේ කොටස් ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් කරාම යන්න ඕන. ඔහු තමයි අපේ ගිණුම පාලනය කරන්නේ. ඒ සඳහා යම්කිසි ගාස්තු අපි ඒ නිසා අපු වෙනුවෙන් ඒ කටයුතු කරන නිසා අපි මවුනට කියනවා විශේෂ දෙයක්. අපි කියනවා වෙළඳපළ අතරමැදියෝ කියලා. මූල්‍ය අතරමැදියෝ නෙමෙයි, වෙළඳපළේ වැඩ කටයුතු වලට සහය දෙන, ඒ කියන්නේ කොටස් වෙළඳපළේ වැඩ කටයුතු වලට සහය දෙන එක්තරා ආයතනයකට අපි කියනවා මේ මාකට් ඉන්ටර්මීඩියරිස්. අපි කියනවා ඒකට වෙළඳපළ මැදිහත්කරුවන්. එතකොට මතක තියාගන්න මේ වෙළඳපළ මැදිහත්කරුවන් පාලනය කරන්නේ කුමකින්ද? ශ්‍රී ලංකා සුරුකුම්පත් නියාමන කොමිෂන් සභාවෙන් තමයි පාලනය කරන්නේ. ඒ සඳහා අවසරය ගන්න ඕනේ ඒ ව්‍යා කොටස් තරවකරුවෝගේ ලියාපදිංචිය කරගන්න ඕනේ ශ්‍රී ලංකා විනිමය හෝමාරු කොමිෂන් සභාවේ. දැන් මං කලින් ඔයගොල්ලන්ට කිව්වා විනිමය හෝමාරු කොමිෂන් සභාවේ එතකොට කොටස් හෝමාරු, එතකොට ඒකක බාර සමාගම්, ආන්තික ප්‍රතිපාදයන්, ණය ශ්‍රේණිගත කිරීම ආයතන, ආයෝජන කළමනාකරුවන් මේ ඔක්කොම අවශ්‍ය ලියාපදිංචි සඳහා බලපත්‍රය ලබා ගන්න ඕනේ මේ ශ්‍රී ලංකා විනිමය හෝමාරු කොමිෂන් සභාවේ. ඒක කොටස් කරුවොත් එයින් තමයි ලබා ගන්න ඕනේ. එතන මොහුගේ කාර්යභාරය මොකද්ද? අපි දන්නවා මොහුගේ කාර්යභාරය තමයි අර සේවා සමුන්ගේ සේවා දායකයන් සඳහා සේවාවන් සම්පාදනය කිරීම, ඔවුන් වෙනුවෙන් කොටස් මිලදී ගැනීම, ඔවුන්ට උපදෙස් ලබා දීම, වෙළඳපොළ පරීක්ෂණ කිරීම, අර ඔවුන් වෙනුවෙන් ආයෝජන මිලට ගැනීම සහ ආන්තික ණය සම්පාදනය කිරීම. අපි ආන්තික ණය සම්පාදනය කියන එක අපි පස්සේ කතා කරනවා, රයිට්? ඔවුන් වෙනුවෙන් ආන්තික ණය. දැන් අපි හිතමු කොටස් කරුවෙකුට කොටස් ගන්න යම් කිසි මුදලක් මදි නම් ඒ මුදල ණය මුදලක් වශයෙන් ඒ කාර්ය සඳහා පමණක් ලබා දීමට මොවුන්
කටයුතු කරනවා. ඒ විතරනේ ගොඩාක් දේවල් කරනවා යාවත් කාලින ව්‍යාපාර වස්තු මිල ගණන් වල මිල කියුම් සැපීම උපදෙස් දෙනවා ගනුදෙනු කරුවන්ට තමුන්ගේ ආයෝජකයන්ට මොන ගිනුම් මොන කොටස්ද මිලදී ගන්න ඕනේ මොන ගිනුම්ද විකුණන්න ඕනේ ආදී වගේ උපදෙස් ලබා දීම මෙහිදී මේ කොටස් කරුවන්ගෙන් සිදු වෙනවා. Right, මේ තරව කොටස් තරව කාරණ නැත්නම් ස්ටොක් බ්‍රෝකර් නැත්නම් ස්ටොක් ඩීලර් අපිට මෙතන වැදගත් වන්නේ මොකද්ද මේ කොටස් තරව කරුවන්ට මොකක් ආයතනයෙන්ද ඔවුන් බලපත්‍ර ගන්න ඕනේ මොකද්ද ඔවුන්ගේ ප්‍රධාන කාර්ය ඊට අනුබන්ධලා තිබෙන අපි සාකච්ඡා කළා මේ කොටස් වෙනඳවලේ තත්ත්වයන් පිළිබඳවත් අපි කෙටියෙන් සාකච්ඡා කළා හරි ඕකේ දැන් අපි ඊට පස්සේ යමු එහෙමනම් මේ प्रधान वशें ईट पश्चाचाकरण रक्षण व्यापार तवा मूल्य आयतने रक्षण व्यापार अर खलिंग अपिकता मुड़पाड़ मेम सामान्य श्रीलंका रक्षण व्यापार सदा මනක්මනෝද ඒත් එක්කම තමයි ඒක සඳහා රක්ෂණ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා රක්ෂණ සමාගම් එහෙම නැත්නම් රක්ෂණ තරව කරුවන් රක්ෂණ නියෝජිතයන් මේ ඔක්කොම ලියාපදිංචි කරන්න ඕනේ කොහෙද ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මොකද්ද ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව එතකොට සාමාන්‍යයෙන් දැරට තියෙන විදිහට රක්ෂණ සමාගමක් ඇති කරන්න නම් ඒ පනත මේ 2007 අංක 7 සමාගම් පනතේ අවම අවශ්‍යතාවය මට මතක විදිහට රුපියල් මිලියන 500ක් ඕනේ. රයිට් අවම ප්‍රාග්ධනයක් අවශ්‍යයි මේ සමාගම් පවත්වා ගෙන යන්න. රක්ෂණ සමාගම් ලංකාවේ කීයක් තියෙනවද? රක්ෂණ සමාගම් දැනට තියෙනවා රක්ෂණ සමාගම් 27ක්. ලංකාවේ 27ක් මේ 2020 දෙසැම්බර් වෙනකොට. එතන මේ රක්ෂණ සමාගම් අපි දන්නවා හැමෝම සාමාන්‍යයෙන් කොටස් දෙකකට ව්‍යාපාරයේ කොටස් දෙකකට බෙදෙනවා. අපි ඒකට කියනවා විශේෂයෙන් රක්ෂණ සමාගම් දෙකකට කියනවා අපි අර දිගුකාලීන සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර. දිගුකාලීන රක්ෂණ ව්‍යාපාර සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර. දැන් දිගුකාලීන කියන්නේ ඔය උගක් වෙලාවට අර අපේ life insurance දිගුකාලයක් පවතිනවානේ එතකොට අර අනිකුත් vehicle insurance fire insurance වගේ ඒවා උගක් වෙලාවට අපි කියනවා සාමාන්‍ය ඉතින් ලංකාවේ තියෙන රක්ෂණ සමාගම් 27 ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදෙනවා දිගුකාලීන රක්ෂණ සමාගම් සහ සාමාන්‍ය රක්ෂණ සමාගම් කියලා right එහෙනම් එතකොට සාමාන්‍ය රක්ෂණ සමාගම් දිගුකාලීන රක්ෂණ සමාගම් සමහර වෙලාවට දැන් මේ ආකාරයෙන් බලනකොට ලංකාවේ රක්ෂණ සමාගම් 13ක් තියෙනවා දිගුකාලීන රක්ෂණ ව්‍යාපාර කටයුතු සිදු කරන. ඒ කියන්නේ අර දිගුකාලීන කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ජීවිත රක්ෂණ ආදී ඒවා. එතකොට සෞඛ්‍ය ආදී ඒවා. එතකොට සාමාන්‍ය රක්ෂණ යටතේ තමයි අපි මම අර කලින් කිව්වා වගේ නිවස වාහන පුද්ගලික දේපල හානි රක්ෂණ ගිනි මෝටර රත ආදී ඒවා ඔක්කොම මේ වෙන්නේ रक्षण व्यापार दिखाई सामान्य रक्षण सह दीर्घकालीन रक्षण लंका व्यापी को रक्षण समागम धातुरात्म तीन दिखुकाली එතකොට 12ක් තියෙනවා සාමාන්‍ය රක්ෂණ. එතකොට ඊටු තව දෙකයිනේ 25යි දෙකයි. මේ දෙක මේ රක්ෂණ සමාගම් දෙක ප්‍රධාන වශයෙන් අර මේ දෙකම සිදු කරනවා. ඒ කියන්නේ දිගු කාලීන රක්ෂණ කරනවා කෙටි කාලීන එව නැත්තම් සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරේ සාමාන්‍ය අර රක්ෂණ තරව කරවන් සමාගම් දැනට තියෙන වාර්තා අනුව 66ක් පමණ ලංකාවේ තියෙනවා. එතකොට අපි කියවනේ මොන් පාලනය වෙන්නේ අර 2000 අංක 43 පනත සයිට පස්සේ ආපු සංශෝධනත් එක්ක. එතකොට මේ
රක්ෂණ සමාගමක් අපි සාකච්ඡා කළොත් අපි කෙටියෙන් සාකච්ඡා කළොත් අපි ප්‍රධාන මූලධර්ම කීපයක් තියෙනවා රක්ෂණ සමාගමක ප්‍රධාන මූලධර්ම තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් රක්ෂණ හිමිකම ඒ කියන්නේ රක්ෂණය ගන්න ඒ පුද්ගලයාට නීත්‍යානුකූල හිමිකමක් තියෙනවා ඒ රක්ෂණය ගන්න රක්ෂණ හිමිකමකට නීත්‍යානුකූල හිමිකමක් තියෙනවා දැන් මම රක්ෂණ පාඩමක් නෙමෙයි උගන්වන්නේ අර කොටස් වලද වල වගේ රක්ෂණ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් යම් කිසි කෙටි හැඳින්වීමක් right ඒ වගේම තමයි උපරිම විෂය අපි කියන එකට උපරිමයේ බිදී කියලා right ඒ කියන්නේ අපි යම් කිවිසුම මේ අපි ලබා දෙන තොරතුරු මේ 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 මැටීරියල්ස් එක්ස් ඒ කියන්නේ මොකද ඒ කියන්නේ උපරිම විශ්වාසයෙන් යුතුව අවංකු තොරතුරු දෙන්න ඕන. මොකද බොරු තොරතුරු අපි දීලා දැන් උදාහරණයක් මං පොඩි උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඔයගොල්ලෝ ජීවිත රක්ෂණයේ ඔපුවක් ගත්තම ඔයා කියනවා ව්‍යාපාරය තමු කරන රැකියාව මොකද්ද කියවම ලිපිකරු. නමුත් ඇත්තම ඔයා කරන්නේ අපි හිතමු මේ යම්කිසි ආයතනයක උදාහරණයක් ගමු යම්කිසි ආයතනයක ලයිෆ් මොකක්ද කියන්නේ ලයිෆ් ප්‍රොටෙක්ටර් ඒ කියන්නේ අර ඉන්නේ ඔය මේ මේ මුහුදු වල හොටෙල්ස් ගාව ඉන්නේ ඔය කෙනෙක් ගිලින්න ගියොත් බේර ගන්න ආන් වගේ ව්‍යාපාරයක් කරන්න. හැබැයි ඔයා දාන්නේ ලිපිකරු කියලා. ඒ හොටෙල් එකේ ලිපිකරු. නමුත් කොහොම හරි අන්තිමට ඔයාට මොකක් හරි වුණාම ඔය ඒක රක්ෂණ සමාගමේ හොයනවා ඔහුගේ ඇත්ත රැකියාව මොකද්ද කියලා. එතකොට කී ආවොත් එහෙම ඔයා දැන් රක්ෂණ ව්‍යාපාරයේ ඒ රක්ෂණ වාමේ කිවිසුමේ දාලා තින්නේ ලිපිකරු නම් ඔයාට හම්බෙන්නේ නැහැ. ඇයි ඔබ වැරදි තොරතුරු දෙන්නේ? මොකද ඔයා ලිපිකරු දාපුවාම ගෙවන්න ඕනේ මේ ප්‍රීමියම් එක අඩුයි. නමුත් ඔයා සේෆ් කෙනෙක් වශයෙන් හිටියොත් එමට ගන්න ඕන රක්ෂණ වාර්ගිකය වැඩි. ඇයි වගේ ජීවිතය තොරතුරු ඉන්නේ? ඒ නිසා තොරතුරු වසන් කිරීම නිසා. ඒ නිසා රක්ෂණයේ ප්‍රධාන මූලධර්ම වලට අනුකූලව කටයුතු කරන්න. නැත්තම් තමුන්ට රක්ෂණිය හම්බ වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. එතකොට මතක තියාගන්න අපි රක්ෂණ සමාගමයි කිව්වම අපි දන්නවා ඒකත් එක්කම මේ තව මේ රක්ෂණ සමාගම් තවත් රක්ෂණ සමාගම් එක්ක තවත් අපි රීඉන්ෂුර කරලා තිනවා. මොකක් හරි වුණොත් එහෙම ඒක වළක්වීම සඳහා රක්ෂණ සමාගම් තවත් රක්ෂණ සමාගම් එක්ක ඕනුත් රීන්ෂෝ වෙලා තිනවා. අපි කියන ප්‍රතිරක්ෂණය වෙලා තිනවා. ඇයි ඒ ප්‍රතිරක්ෂණය වෙලා තින්නේ? අර යම්කිසි අලාභයක් රක්ෂණ සමාගමකට සිදුවෙන අලාභයක් අවම කර ගැනීම සඳහා. සමහර අවස්ථාවදී විශේෂ මන්දියක් ගෙවන්න උනොත් ඒ රක්ෂණ සමාගමට ඒක දරා ගන්න බෑ. එතකොට ඒ රක්ෂණ සමාගම තමුන් රක්ෂණ වෙලා තියෙන තවත් සමාගමකින් ඒ සඳහා මුදල් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා හැම රක්ෂණ ව්‍යාපාරයක්ම ප්‍රතිරක්ෂණයකට භාජනය කළ යුතුයි. එතකොට ඕක තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ රක්ෂණ සමාගම් ගැන. පොඩියෙන් අපි සාකච්ඡා කළොත් සාමාන්‍යයෙන් වත්කම් බිලියන 700ට ආසන්න ප්‍රමාණයක් මේ රක්ෂණ සමාගම් වල තියෙනවා. ඉතාමත්ම හොඳයි. හැබැයි ලංකාවේ රක්ෂණ පෙනිට්‍රේෂන් එක ගත්තොත් ඒ කියන්නේ අපේ විනිවිද ගත්තොත් එහෙම අපි 100ක් ගත්තොත් එහෙම රක්ෂණය තාම තියෙන්නේ 20ට 20ක් විතර. ඒ කියන්නේ 100 පුද්ගලයන් 100ක් ගත්තොත් රක්ෂණ හිමිකමක් තියෙන්නේ කුමන ආකාරයේ සාමාන්‍යයෙන් 100ට 20ක්. රයිට් 22ක් 3ක් වගේ තියෙනවා. හැබැයි දැන් හොඳයි. ඉස්සර තිබෙන 10යි 13. ඒ කියන්නේ තව 80ක් තියෙනවා. 80ක් මාකට් පොටෙන්ෂල් එක තියෙනවා. තේරුණා නේද? නමුත් සමහර රටවල් තියෙනවා 100ක්ම ජපානය වගේ ගත්තොත් එහෙම හැමෝ රක්ෂණය වෙන්න ඕනේ. මොකද ඔවුන්ට මෙඩිකල් ගන්න ගියත් ඉස්සෙල්ලාම අහන්නේ රක්ෂණයක් තියෙනවා කියලා. අහන්න දෙයක් නෑ ඒක තියෙන්න ඕනේ. නැත්නම් හම්බෙන්නේ නෑ මෙඩිකල් ෆැසිලිටීස්. තේරුණා නේද? ඒ වගේ දැන් ලංකාවේ ඒක නැහැ. මොකද නොබිලේ ලැබෙන නිසා. ඉතින් මේ රක්ෂණය ඉතාමත් වැදගත් කටයුත්තක්. විශේෂයෙන් අපිට උපකාරී වෙනවා අපි ණය ලබා දෙනකොට හවුසින් ලෝන් එතකොට අනිකුත් ණය වර්ග ලබා දෙනකොට අපි රක්ෂණ ආවලිකයක් ගැනීම සඳහා සමහර අවස්ථාවලදී අපිට උපකාරී වෙනවා. හරි. ඔන්න තවත් අපි මේකත් එක්කම ආන්තික සැපයුම් කරුවා. ඊට කලින්
මෙන්න මේ නෝට් එකක් පොඩි තැනක ඔගොල්ලෝ ලියා ගන්නකො තරහ නැතුව व्यवसाय प्राग्दन समागम कैपिटल कैपिटल व्यवसाय प्राग्दन समागम प्रधान कार्य तमय प्राग्दन अरमुदल रस्किरीमट उपकारी वेनवा यम किसी आयत यम किसी व्यापार पटा गनीम सदा अवश्य वेंच कियन्ने किने प्राग्दन अरमुदल रस्किरीमट उपकारी वेमी अवश्य करन पार्श्वयन्ट अरमुदल पेवरीम तुलिन යම් කිසි විදියකට මූල්‍ය අතරමැදිකරණයක් කරන සමාගම් වලට අපි කියනවා ප්‍රාග්ධන සමාගම් නැත්නම් වෙන්චර් කැපිටල්ස් මොකද ප්‍රාග්ධන සමාගම් කියන්නේ ප්‍රාග්ධන අරමුදල් රැස් කිරීමට උපකාරී වීමේ අවශ්‍ය කරන පාර්ශ්වයන්ට ප්‍රාග්ධන අරමුදල් පැවරීම සිදු කිරීම මූල්‍ය අතරමැදිකරණ එතකොට මතක තියාගන්න වෙන්චර් කැපිටල් කියන්නේ නැත්නම් व्यवसाय प्रार्थना इतना विधि मूल्य अतरमेदी लबादी मूल्य अर मुदा संपादने बाकी लावट अभी दी वेंच कैपिटल मूल्य अतमेदी सतुती अरे धनवाद आयोजक मुदल वेल्ती इन्वेस्टर्स मुदल भावितापिटलिक Margining providers. Then, mang ogolon de kiwa arre kotas velle de pale kotas tarau karonge ekak karyayak tamai tamunge aayojakayanta tama kotas velle de palen miladi ganna salli madi unoth salli ema kotas karuwanta is a mudal ema me venada pala kotas laba ganeema sadaha mudal chapimata upakari wi. commercial bank ශෙයා මාකට් එක දැන් අපි හිතමු මොන මාකට් එකක්ද තියෙන්නේ අපි හිතමු විශ්ව මාකට් එකක් කියලා නැත්තම් අපි කියනවා නේද බුල් මාකට් එකක් කියන්නේ බුල් මාකට් එකක් කියන්නේ මොකද්ද දැන් කොටස් වැඩි වෙනවා ඉස්සරහට තවත් වැඩි වෙන නිසා දැම්මම කොටස් ලබා ගන්න යනවා හරි එහෙනම් බුල් මාකට් එකක් කියන්නේ හරි එතකොට මේ වගේ මාකට් වෙලාවකදී ඔයාට උපදෙස් දෙනවා ඔහුගේ තරව කරුවන් ඔබගේ කොටස් තරව කරුවන් මේ කමර්ෂල් බැංකුවේ උදාහරණයක් ඈ කමර්ෂල් බැංකුවේ ෂෙයාස් තව ඉස්සරහට මාර ගොඩක් යනවා ඒ වැඩි වෙන්නේ සමහරවිට කොටස් වෙළඳපළේ ඉස්සරහට මේ සමහරට කමර්ෂල් බැංකුව බෝනස් ඉෂු කරන්න යනවා රයිට් ඉෂු කරා ආදි වශයෙන් මොන හරි අම්මයන් දීමනා දෙන්න යනවා හරි ඒ හින්දා මොකද කරන්නේ දැන්ම මොන්න කොටස් වෙළඳපළේ කොටස් ගන්න අපි හිතමු ඔයාට ඕනේ දැන් බිලියන 10ක කොටස් ගන්න කමර්ෂල් බැංකුවේ දැන් කොටස් ගන්න ඕනේ අපි ගොන්නේ කොටස් තරව කරා කියලා හැබැයි මිලියන 10ක මේ ගත්තට ඔයා ගාව තින්නේ මිලියන 5යි මිලියන 5යි දැන් වට 10ක් ගන්න ඕනේ මිලියන 10ක් වටිනා කමර්ෂල් බැංකුවේ මේවා ගන්න ඕනේ මොකද හදන්න ඉස්සර තවත් වැඩි කියලා හිතනවා ඒත් ඔයා දැන් ගන්න ඕනේ ඔයා ගාව 5යි තින්නේ සල්ලි හැබැයි වට 10ක් ගන්න ඕනේ ඔයා මොකද කරන්නේ අන්න අර කොටස් තරව කරුවන් ඔයාට උපකාරී කරනවා යොජලා දෙනවා ආන්තික සැපියුම් කරුවන් මාර්ජින් ට්‍රේඩර්ස්ලා එහෙම නැත්නම් මාර්ජින් ප්‍රොවයිඩර්ස්ලා ඕගාවට කියනවා ඌ arrange කරලා දෙනවා ඌගේ කාර්යය කුමක්ද ඌ කරන්නේ
කොටස් ව්‍යාපාර හුමාරුක වෙළඳ කොටස් කටයුතු සඳහා ඔවුන් මේ මූල්‍ය සපයන අර මිලියන 5ක කොමර්ෂල් බැංකුවේ කොටස් අපේට තියාගෙන තව මිලියන 5ක ණයක් දෙනවා අර ඉතුරු 5 ගන්න right එතකොට ආන්තික සැපයුම් කරුවන් නැත්තම් marginal traders නැත්තම් margin providers ලගේ කාරණා වෙනස් කටයුතු සඳහා ණය දෙන්න බෑ කොටස් වෙලෙන්ද පළේ කොටස් මිලදී ගැනීම සඳහා right මතක තියාගන්න උදව් කරන ආයතන වලට කියනවා ආන්තික සැපයුම් කරනවා ඒතර මවුන උත්පාලනය වෙන්නේ මතක තියාගන්න කොටස් අර පණතට කොමිෂන් සභාවට විනිමය කොමිෂන් සභාවට හරි ඒතර දැන් දන්නවා නේද ආන්තික සැපයුම් කරුවෙක් කියන්නේ මොකක්ද කියලා දැන් හදිසි ගමන් මට දැන් සල්ලි ගන්න ෂෙයාර් මාකට් එකේ මිලියන 100 මිලියන 10ක ෂෙයාර්ස් ගන්න ඕනේ අතේ තියෙන මිලියන 5යි බොහෝ මොකද කරන්නේ මිලියන 5 පේට තියාගෙන තව මිලියන 5ක් දීලා මිලියන 10ක් ගනුදෙනු කරුවට ලබා දෙන්න සිදු व्यापार उपकारी आयतन मम कथा कर කොහොමද බලමු දැන් කට්ටිය කී දෙනෙක් ඉන්නවද අද ඔක්කොම ඇවිල්ලා ඉන්නවද හරිද මේ දක්වා අපිව තේරුණාද නිරෝෂිකා හරිද තේරුණාද නිරෝෂිකා සද්ද නැණි ඕෂිදි ඕකේ ඕෂිදි එනවාද ඕෂිදි ඕස තේරුණා රයිට් ඕකේ එතකොට සනෝජ රයිට් ගයත්‍රි මිතු අනුර ඕස තේරුණා right okay mamme nika ithuwam poda check karana mokada ogol budida balanne ekai thuna kiyanne wayinowa sapeta budiye ganna welawaka ogol wiya han innawane mage lectures neda itin ekai poda balanne buddhi kiyala balala samai ithuwa check karanne right okay den onna api dena aanthika sapiyum karunu api iwara kara den onna api yanawa tawat balanna ko ekeka kattiya ta tamai den api me saakatcha karamin inne balapatra laba ganne kawuda denne monada me vyapara vyapara akruti mon monada karanne mokada ape paadama mokadda mokadda ape lecture ekak mokadda financial institution management moolya aayatana kalamana karana समागम පණතේ යටතේ මේ 2007 අංක 4 තරණ සමාගම් පණතේ යටතේ සංස්ථාපිත කලමනාකරණ සමාගමක් තමයි මේ බලපත්‍ර ඒකාකාර සමාගමක් කියලා කියන්නේ. හරි? එතකොට ඇත්තම මේ බලපත්‍ර ඒකක බාර නැත්නම් යුනිට් ට්‍රස්ට් එක ඇතිකලේ ප්‍රධාන වශයෙන් අර ප්‍රාග්ධන වෙළඳපළේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියවීම සඳහා අර මහජනතාවට විකල්ප ආයෝජන ක්‍රමයක් වශයෙන් එහෙමද දැන් අපි දන්නවා ඒකකයක අවම මුදල රුපියල් 10යි ඒක කොටසක අවම මුදල රුපියල් 100යි හුඟක්නේ එතකොට පොඩි ගනුදෙනු කරුවන්ට අර විකල්ප ආයෝජන ක්‍රමයක් ලෙස 1991 තමයි මේ ඒකක බාර හඳුන්වලා දුන්නේ එතකොට කොහොමද මේ ඒකක බාර ආයතන නැත්තම් ඒකක බාර ආයතනය මහජනතාවගෙන් ඉතුරු අරමුදල් ලබා ගන්නේ ඒකක ඒක තමයි කියන්නේ ඒකක නම් වූ මූල්‍ය උපකරණය වෙනිකුත් කිරීම right එහෙම තමයි ඔවුන් එක් කර මේ තමුන්ගේ ඒ මූල්‍ය උපකරණය තුළින් තමයි අරමුදල් රැස් කර ගන්න. එතකොට මතක තියාගන්න ඒකක බාරත් නියාමනය කරනු ලබන්නේ අර ශ්‍රී ලංකා සිරකුම් සහ විනිමය කොමිෂන් සභාවේ අර විනිමය සභාවේ පනත යටතේ. right සංශෝධනත් එක්ක.
දැන් අපි බලමු මේ කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. කොහොමද මේ බලපත්‍ර ලාභී එකක බාර ක්‍රියාත්මක වෙන ආකාරය. ඉතාමත්ම කෙටි. right? දැන් අපි දන්නවා ඒකක බාරයක් ප්‍රධාන වශයෙන් කොටස් 3කින් යුක්ත වෙනවා. right? මේ කොටස් 3කින් යුක්ත වෙනවා. right? කොටස් 3කින් ප්‍රධාන වශයෙන් යුක්ත වෙනවා. මොනවාද මේ කොටස් 3? කොටස් 3 තමයි බාරකරු. ට්‍රස්ටි. අනිත් එක අරමුදල් කළමනා කරන සමාගම්. ඊළඟ එක තමයි ආයෝජකයන්. ඒ කියන්නේ ඒකක හිමියන් ආයෝජනය කරන පුද්ගලයෝ. එතකොට ඒකක බාරයන් පාර්ෂන් තුනක් ඉන්නවා. right? එතකොට මේ සඳහා බාරකාර නීතිය යටතේ බලපත්‍රය ලබා ගන්න ඕනේ. ඒකක බාරයක් පවත්වාගෙන යන්න නම් අර මං කලින් කිව්වාගේ සුරකුම් සහ මිනිමේ කොමිෂන් සභාවේ. දැන් අපි බලමු එහෙමනම් කොහොමද මේ මේ කොටස් සිදු කරමින් යන්නේ. right? දැන් මතක තියාගන්න ඕනේ තව කරුණක් තමයි දැන් මේ බලපත්‍ර ලාභී ඒකක බාර වෙළඳපළේ මේ බාහිර ද්විතීක වෙළඳපළක් නැහැ. නමුත් කොටස් වෙළඳපළක ද්විතීක වෙළඳපළක් තියෙනවා. නමුත් මේක සිදු වෙන්නේ ඒ ආයෝජකයා සහ සමාගම් අතර පමණයි. හරිනේ? right. දැන් අපි බලමු මේ ඒකක බාරයන්ගේ අර වන් සඳහන් කරපු මේ පාර්ශ්ව තුන. පළමු පාර්ශ්වයට අපි කියනවා ආයෝජකයෝ. right පළමු පාර්ශ්වකයෝ ආයෝජකයෝ දැනට එච්චර ලංකාවේ මේ මාකට් එක නැහැ. මේ දැනට තියෙන වාර්තාව අනුව මේ 46000 45000ක් විතර තමයි මේ ආයෝජකයේ ඉන්නේ මේ ඒකක බාරවල මුදල් ආයෝජනය කරන ආයෝජක. එතකොට දැන් ආයෝජකයා දැන් මොකගේ ලක්ෂණ මොනවාද ආයෝජකයෙක්ගේ ලක්ෂණ? right? දැන් ආයෝජකයෝ කරන්නේ ප්‍රධාන වශයෙන් ඒකක අර මේ ඒකක බාරයට අරමුදල් ලබා දෙන්නේ මොවුන්. මොවුන් තමයි ඒ ඒකක බාර මිලදී ගන්නේ. එතකොට කොටසක ඒකක බාරයක නාමික වටිනාම කීයද? රුපියල් 10යි. දැන් දන්නවනේ නාමික වටිනාකම කියන්නේ 10යි. නමුත් සමහරවිට ඒ වෙළඳපළේ ඒ මිලි වටිනාකම 12ක් වෙන්න පුළුවන්. එතකොට ඒක වෙලයි. right? සාමාන්‍යයෙන් 10යි නාමික වටිනාකම. එතකොට ආයෝජකයෙකුට ලැබෙන වාසි මොකද්ද මේ කළමනාකරණය කරලා? ඒ ලාභය තමයි ලාභාංශ. right? ඒ කොටස් වලින් ඒ කොටස් නෙමෙයි sorry මේ ඒකක වලින් ලැබෙන ලාභ සහ අනිත් එක තමයි මොකද්ද? ප්‍රාග්ධන ලැබීම්. ප්‍රාග්ධන ලැබීම් කියලා කියන්නේ තමුන්ගේ මුල් කොටස අර නාමික වලට වඩා වැඩිපුර විකුණනවා. රුපියල් 10ක 15ට එක්කම රුපියල් 5ක් එකක් එනවනේ. කැපිටල් ගේන් ඇන් ඩිවිඩන්ඩ්. හරි නේද මම කියන විදිහට? ඒක තමයි ආයෝජකයන්ගේ ලාභ. මේ වගේම තමයි කොටස් වෙනද කට්ටියකෙත් ලාභ. හැබැයි ඒ ලාභ ලාභුණොත් නෙගන්නේ. හැබැයි ආයෝජකයන්ට ඒ නිශ්චිත වශයෙන්ම ගෙවන්න ඕන. right? ඒ පොරොන්දු වෙලා තියෙන ගාන. right? එතකොට දැන් ප්‍රධාන වශයෙන් දැන් ආයෝජකයෙකුට පුළුවන් තමුන්ගේ කැමැත්ත අනුව ඒ ඒකක බාහිරයට නැවත එම බාර විකුණන්න. හරිනේ? දැන් මට විකුණන්න ඕනේ මම ඒක බාහිරයට දෙන්න ඕනේ. ඒකක බාහිර තමයි ඒව ගන්න. එයා තමයි මෙන්න කාට හරි දෙන්නේ. ෂෙයා මාකට් එක වගේ නෙමෙයි. right? ඒක තමයි කියන්නේ මෙතන ද්විතීක වෙළඳපළක් නැහැ. නමුත් ෂෙයා මාකට් වල මතක තියාගන්න ද්විතීක වෙළඳපළක් ප්‍රධාන වශයෙන් තියෙනවා. එතකොට විකිණීම හෝ මිලදී ගැනීම ඒකක බාර හරහා ආයෝජකයන්ට සිදු කරන්න සාපේක්ෂකව හැකියාවක් තියෙනවා. දැන් තේරුණා නේද ආයෝජකයේ මේ වගකීම සහ කාර්මී. එතකොට දැන් මේ ආයෝජකයන් විසින් ඒකක කවුද දැන් වෙළඳපළට නිකුත් කරන්නේ? ඒකක නිකුත් කිරීම සඳහා අරමුදල් කළමනාකරන හිම නැත්තම් අරමුදල් කළමනාකරන සමාගම් නැත්තම් ඒකක බාර සමාගම් දැනට 14ක් වගේ තියෙනවා. right? එතන ඔවුන් තමයි අර ඒකක බාර ඒකක යුනිට් ට්‍රස්ට් එක විකුණලා ගනුදෙනු කරුවන්ට ආයෝජකයන්ට එම මුදල් රැගෙන ඒවා පූල් කරනවා, එකතු කරලා ඔවුන්
අර මුදල් වෙන වෙන තැන්වල ආයෝජනය කරනවා. ප්‍රධාන වශයෙන් එසේ ආයෝජනය කරන ඒවා වෙන වෙනම විශාල ගොඩක් තියෙනවා. නමුත් අපි ප්‍රධාන වශයෙන් ඒ ආයෝජන කරන ඒවා වර්ධන ආයෝජන සහ ඒ වගේ ආයෝජන අර මුදල් සමාගම් ආයෝජන ක්‍රම වත්කම් ගොඩක් තියෙනවා. නමුත් ඒ අපිට කියන්න පුළුවන් ඕනනම් ආයෝජන කියන්න බුණා මේ මුදල් මෙතන දාන්න කියලා. එහෙම යෝජනාවක් කරන්න පුළුවන්. රයිට්. ඒතර ප්‍රධාන වශයෙන් මතක තියාගන්න අර මුදල් කළමනාකරුවන් නැත්නම් ඉන්ට්‍රස්ට් සිකියුරිටි ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනිස් කරන්නේ ඒකක නිකුත් කළ අර මුදල් රැස් කිරීම එම ලබාගත් ආයෝජනගේ ලබාගත් ආයෝජන පූල් කරලා නැත්නම් ඒක රාශී කර ආයෝජනී කිරීම right අවශ්‍ය ගිණුම් ඒ සඳහා පවතින ගිණුම් පවත්වාගෙන යාම තමනාද ප්‍රතිලාභ ආයෝජකයන්ට ලබා දීම එතකොට ඒක එක එක ගැණුම් මිල හා විකුණුම් මිල එදාට පවතින වෙළඳපළ තත්ත්වය අනුව තීරණය කිරීම ද ඒ අනුව තමයි ආයෝජකී මිල දී ගන්න right ඉතින් මේවා තමයි ප්‍රධාන වශයෙන් අර අපි සාකච්ඡා කරන ලද අර සමාගමක කාර්ය එතර දෙවනි පාර්ශ්වයත් හරි ඔහුගේ කටයුතුත් අපි දන්නවා රයිට් දැන් මේ වාර්තා තබා ගැනීම ඒව ඔක්කොම කරන්න ඕනේ කවුද සමාගම හරි ඕකේ එතකොට මොන වගේ දැන් එතර මේ කටයුතු කිරීම සඳහා විශේෂ පළපුරුදු අය අවශ්‍යයි මොකද ඔවුන් අධ්‍යයනය කරනවා මොන ආයෝජන වල ආයෝජන කළොත්ද වැඩි ප්‍රතිලාභ ලැබෙන්නේ එතකොට අර්ථම් ගණ මේ ඒකක බාර ආයෝජකයන්ගෙන් ලැබෙන මුදල් නිසි ලෙස වැඩි ආදායමක් ලැබෙන වැඩි ප්‍රතිලාභයක් ලැබෙන ආයෝජන වල ආයෝජනය කිරීම කාගේ වගකීමක්ද අර මුදල් කළමනාකරුවන් ඒ කියන්නේ යුනිට් ට්‍රස්ට් මැනේජ්මන්ට් කම්පැනි එහෙම නැත්නම් අර මුදල් කළමනා කරන සමාගමේ ප්‍රධාන වගකීම ඔවුන් තමයි තීරණය කරන්න ඕනේ කො මොනවද වැඩි ලාභ ලැබෙන්නේ කියලා. දැන් ඔන්න තුන්වෙනි ඒක තමයි ආයෝජකයෝ ඉතක සමාගම. තුන්වෙනි කරුව තමයි බාරකරුව. දැන් බාරකරුවගේ කාර්යය මොකක්ද? බාරකරුව තමයි කරන්නේ මේක ස්වාධීන සංස්ථාගත ආයතනයක්. දැන් උදාහරණයක් වශයෙන් මේ දාසල කතාවක් යනවනේ මහපොළ. මහපොළ බාරකරුවෙක් යටතේ තියෙන්නේ. එතකොට මහපොළ සල්ලි එකතු කරලා ඒව ආයෝජනය කරලා අපි දෙනවා ලාභාංශ ලබා දෙනවා මහපොළ හිමියන් ළමයින්ට. ඒතර බාරකරු දෙක. ඔහු කරන්නේ මොකද? ඒ වගේ මේ ඒකක බාරවල මේ අරමුදල් කළමනාකරුවන් නිසි ලෙස මේ කටයුතු සිදු කරනවාද? නැත්තම් මොවුන් ආයෝජනී කරන්නේ මේ විශේෂ ලාභ ලැබෙන ආයෝජන වලද එතකොට අරමුදල් වල නීතිමය සහ පරිපාලනයේ කටයුතු සිදු කරන්නේ බාරකරු right මේ සඳහා ඔවුන් සම්බන්ධ වෙලා තියෙනවා බාරකාර ඔප්පුවක් කියන එක මේ ඔප්පුව අනුව තමයි නැත්නම් ඒ ඩීඩ් එක අනුව තමයි මේ ව්‍යාපාර කටයුතු කරන්නේ right ඒකක බාර දරන්නම් ඒ කියන්නේ ආයෝජකයන් එතකොට මූල්‍ය මේ ආයෝජනය කරන සමාගම් යම් කිසි කොන්දේසි වලට අදාළව තමයි කටයුතු කරන්නේ. ඒ කොන්දේසි සහ ඒ කටයුතු කිරීම සොයා බලන්නේ මේ බාරකරු විසින්. එතන මේ බාරකරුගේ ප්‍රධාන කාර්යය තමයි බාරකරුවන් වශයෙන් අර ආයෝජක කළමනාකරුවන් නිසි ලෙස එම ආයෝජනය සිදු කරනවා. එහෙනම් තමයි සමහරවිට අපි කියනවා මේගලොන්ට වොච් ඩොග් නැත්නම් මුරසුනකෙව්. මුරසුනකෙව් ලෙස අරමුදල්. මොකද අරමුදල් කළමනාකරණය නිසි ලෙස සිදු වෙනවා. අපි කියනවා ඉන්ටර්නල් ඔඩිටර් මුරසුනකෙව් කියලා නේද? ඒ වගේ බාරකරු ට්‍රස්ට් වල බාරකරු ලෙස මුරසුනකෙව් ලෙස ක්‍රියා කරන්නේ මේ ट्रस्ट
එක බාර ඒ කියන්නේ එක එක ආයෝජනය කරන බාර වර්ග 71ක් තියෙනවා කියනවා විවිධ එකක බාර තියෙනවා වර්ධන අරමුදල් ආදායම් අරමුදල් තුලිත අරමුදල් ප්‍රධාන වශයෙන් ඒ ඒ තිබෙන විශේෂ ලක්ෂණ නේද උදාහරණයක් ගත්තොත් වර්ධන අරමුදල කිව්වොත් ඒක ආයෝජකයන්ට ඉහළ ආදායම් සඳහා ඉහළ ආදායම් සහ ඉහළ අවදානම් එතකොට තුලිත අරමුදල් කියන්නේ අර අවදානම මධ්‍යස්ථතාවය. එතකොට ඒ ලැබෙන ලාභය අඩුයි. රයිට්? ඉතින් මේ වගේ විවිධ වූ ආකාර මෙලෙස ඒකක බාර වර්ග 71ක් තියෙනවා. මේ මේ ඒකක බාර 71 කලමනාකරණය කිරීම ආයෝජකයන්ගේ වෙනුවෙන් සිදු කරන්න ඕනේ කවුදතර සමාගම. එතන ආයෝජකයන්ට පුළුවන් සමහර වෙලාවට තමුන්ට අවශ්‍ය ඒකක බාර මොනවද කියලා සඳහන් කරන්න නැතිනම් ඒ සඳහා අපිට ඒකක බාර සමාගමට ඒ සඳහා සම්පූර්ණ බලය ලබා දීලා තියෙනවා. හරි. ඕකේ. දැන් මම ඔයගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගෙදර ගිහිල්ලා නෙමෙයි sorry. ඒක දැන් ලියාගෙන බලන්න උත්සාහ කරන්න. දැන් අපි නිකන් බලමුකෝ. දැන් මං දැන් ඔයගොල්ලෝ දන්නවනේද? දැන් හරිද? හොඳට තේරුණාද? ඔගලොක්කටම තේරුණාද හොඳට ඒකක බාරයක් කියන්නේ මොකක්ද කියලා ඉස්සලා මේකට උත්තරේ දෙන්න හොඳට තේරුණාද ඒකක බාරයක් කියන්නේ මොකක්ද ඒකට පාලනය කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ඒකක ලක්ෂණ කොහොමද තේරුණාද ශානිකා තේරුණාද ඕකේ හරිද ශානිකා අනුර අනුර තේරුණාද ඒකක බාර අනුර ඉන්නව නේද අනුර අනුර බුදිද අනුර අනුර සද්ද නැහැ හරි සනෝෂට තේරුණාද රයිට් ඔස තේරුණා හරි අනුරනා ආවා අනුරගේ සද්ද නැහැ අනුර පොඩක් කතා කරලා දෙපාරක් වුණා හරි හරි දැන් අපි දන්නවා නම් මම මේ ප්‍රශ්නේ අහන්නකෝ දැන් විභාගෙදී අහනවා මේ වගේ ප්‍රශ්න ඒකක බාරස කොටස් සංසන්දනය කරා දැන් ඕගේ ප්‍රශ්න තමයි ඉන්නේ අපි වල ඇස්සලා ඉන්න ඕන. දැන් ඉස්සලා වම් මතකනේ ගිසුමයි අපි සාකච්ඡා කළා මොකද්ද? බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් සහ බලපත්‍ර ලාභී විශේෂිත කල්බදු සමාගම්. දැන් ඒ වගේ අහන්න පුළුවන් මේ කොටස් සහ ඒකක. එක වෙනසක් කියන්නේ. නැස්කන්ද අපි දෙගෙන ගත්තේ වනු දැන්ට බලන්න. ඒ වගේ දේවල් හිතලා තියන්න. එතකොට ආයෙ එතනදී කියලා කල්පනා කරන්න ඕනේ නැහැ. मुखद තව සම්විසවසක් කියන්නේ ලාභාංශ ලාභ ලැබුවොත් තමයි කොටසින් මියව. හරි නේද? එතකොට යුනිට් ට්‍රස්ට් එකේ එහෙම නැහැ. අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි. සාමාන්‍ය කොටසක් එක්කනේ සංසන්දනය කළොත් ඈ. හරි, ගෙවන්න ඕනේ. අනිත් එක දෙකම පාලනය කරන්නේ කවුද? විනිමය කොමිෂන් සභාව. දෙකින්ම හම්බෙන ලාභාංශයි මොකද්ද? කැපිටල් ගේන්ස්. අර ප්‍රාග්ධන අර මුදල්. හරි නේද? ओके इधर पालने करना अनु अपिट सापेक्षकव ओगलंट पुलवांग ए संबंधे කටයුතු කරන්න හරිනේ තේරුණා නේද නිකන් හිතලා ලියන්න බලන්න උත්සාහ ගන්න අපි මේ දන්න දේවල් අනු ओके දැන් එහෙනම් අපි යමු අපේ ඊළඟ පාඩමට මොකක්ද ඊළඟ එකට අපි කතා කරන්නේ සුත්‍ර මූල්‍ය ආයතන දැන් මේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ අපේ विषय पतेट आईवन यम यम मूल्यायतन वल सामान्य व्यापारिक स्वभाव मोन पणते कवर कौद पणत मुखद नियम आयतन मुखद मे मूल्य आयतन वल तीन विशेष लक्ष्य अभी पढ़ाने महाबैंक इधंगेनो क्रम क्रम आयतन सन अभी कथा कर සාපේක්ෂක වශයෙන් අපි කවර් වෙන විදිහට ඔක්කොම කතා කරමු. එතකොට සුත්‍ර මූල්‍ය ආයතන.
දැන් ඔන්න ශුද්‍ර මූල ආයතන ගැන කතා කරනකොට ලංකාවේ කාටද කියන්න පුළුවන්ද ලංකාවේ මතක තියාගන්න ශුද්‍ර මයික්‍රෝ ෆිනෑන්ස් ඉන්ස්ටිටියුෂන්ස් ලංකාවේ හින්න තොගයක් තියෙනවා රයිට් ශුද්‍ර මූල ආයතන ලංකාවේ ගොඩක් තියෙනවා හැබැයි බලපත්‍ර ලාභී නැත්තම් ලියාපදිංචි වෙලා තියෙන කාටද කියන්න පුළුවන්ද ලංකාවේ ශුද්‍ර මූල ආයතන කීයක් තියෙනවද හතරයි හතරයි හතර මොනවද කියලා කියන්න පුළුවන්ද लंकावे बलपत्र लाभी शुद्र मूल्य आयतन देखा नाम कर मुनाद आयतन हतर हरि मुनाद आयतन අදට කියන බලන්න එක බෙරෙන්ඩිනා හරි බෙරෙන්ඩිනා බයන්න බෙරෙන්ඩිනා රයන්න බෙරෙන්ඩිනා මයික්‍රෝ ඉන්වෙස්ට්මන්ට් සමාගම බෙරෙන්ඩිනා මයික්‍රෝ ඉන්වෙස්ට්මන්ට් සමාගම දෙක වශයෙන් අපිට ගන්න පුළුවන් ලක්ජය මයිකල් මයිකල් නෙමෙයි මයික්‍රෝ ෆිනෑන්ස් සමාගම ලක්ජය මයික්‍රෝ ෆිනෑන්ස් සමාගම ලක්ජය අනිත් එක දුම්බර මාවතේක තව තකින් නැහැ නේද දුම්බර මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගම එතකොට මේ 2020 ඉඳන් තව එකක් එකතුන ඉතර තුනයි දිබ්බි එතන 2020 තව එකක් එකතු කරනවා ඒකට කියනවා අපි සේජය මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගම සේජය මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගම දැන් අහන්න පුළුවන් නේ හතරෙන් දෙකක් නම් කරන්න ආ කියන්නේ ආයි කියන්න ඕනේද මොකද කිව්වා නේද කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් බෙරෙන්ඩිනා මයික්‍රෝ ඉන්වෙස්ට්මන්ට් සමාගම ආ අවුන නබුදා කියන්න ආයි පොඩ්ඩක් කියන්න බිසර් ආ රයිට් ඕකේ එක බෙරෙන්ඩිනා මයික්‍රෝ ඉන්වෙස්ට්මන්ට් සමාගම බෙරෙන්ඩිනා බයන්න බෙරෙන් රයන්න අල්ලයන්න දිනා දිනා බෙරෙන්ඩිනා මයික්‍රෝ ඉන්වෙස්ට්මන්ට් සමාගම දෙක ලක්ජය මයික්‍රෝ ෆිනෑන්ස් සමාගම ලක්ජය මයික්‍රෝ ෆිනෑන්ස් සමාගම තුන දුම්බර මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගම දුම්බර ඒක මතක තියාගන්න දුම්බර අර සින්දුකුත් තියෙනවානේ දුම්බර මිටියාවත පැත්තේ කියලා අන්නේ වගේ දුම්බර මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගම හතර මේ ගියවුරුද්ද රෙජිස්ටර් වුණා තව එකක් සේජය නැත්තම් සීජය කියලා කියනවා නැත්තම් සේජය S E Y J A සේජය මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගම ඔක තමයි හතර දැන් බලන්නකෝ නේද පොඩ්ඩයි තියෙන හැබැයි මයික්‍රෝ සමාගම් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කියන්නේ මට දන්න විදිහට 35ක් 40ක් විතර තියෙනවා නමුත් ඒවා ලියාපදිංචි වෙලා නැහැ ඒ ශුද්‍ර මූල ආයතන ලියාපදිංචි වෙලා නැහැ එහෙමනම් මේ ශුද්‍ර මූල ආයතන ලියාපදිංචි වීම සඳහා ඔවුන් සමාගමක් වෙන්න ඕනේ සංස්ථාගත වෙන්න ඕනේ මතක තියාගන්න මොකද්ද අදාළ පනත උනන්න ගුණා ශුද්‍ර මූල ආයතනය ලියාපදිංචි විය යුත්තේ කුමන පනතක් යටතේද එතන කවුද ශුද්‍ර මූල ආයතනයේ නියාමක ශ්‍රී ලංකා මහ බැංකුව මොකද්ද පනත 2016 අංක 6 දරන ශුද්‍ර මූල්‍ය පනත හැබැයි දැන් මතක තියාගන්න දැන් ඔන්න පොඩි ගැටලුවක් ඇවිල්ලා තියෙනවා දැන් මේ පනත සංශෝධනය කරන්න ඕනේ කියලා අදහසක් තියෙනවා මොකද මේ පනතට අර බලාපොරොත්තු ඌ මේ පනතින් බලාපොරොත්තු ඌන දේ සිදු වෙන්නේ නැහැ කියලා පොඩි කතිකාවක් තියෙනවා එනිතා මේ මුදල් ණයට දෙන ආයතන මේ වඩාත් යහපත් ඵලදායි නියාමන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ලියාමනී දැනට නියාමනීයට ලක් නොවන මුදල් ණයට දීමේ ක්‍රියාකාරකම් මක්වර ගොඩාක් ඉන්නවා කියලා ඍජුත් නැති මොකද මොවුන් ගසා ගන්නවා කියලා මිනිසුන් ඒ නිසා වැදගත් නියාමක නෛතික රාමුවක් තනවීම සඳහා යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ එතකොට එහෙමනම් මේ 2016 අංක 6 7 අංක 6 දරන සුද්ධ පනත අවශ්‍ය කරලා වෙනත් පනතක් ගේන්න යනවා. ඒ පනතට අපි කියනවා ශුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත.
මේක තාම අහුවේ නෑ මට මතක විදියට. මොකද්ද? ශුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත. දැන් ඒකෙන් බලාපොරොත්තු වන්නේ අර සියලුම ලංකාවේ සිටින ශුද්‍ර මූල්‍ය ආයතන මේ සඳහා ඇති කරගන්න ඔවුන්ව ඇබ්සෝබ් කරගන්න තමයි උත්සාහ ගන්නෙ. නමුත් තාම මේක මම දන්න විදියට නම් සියලුම දේවල් කළා. නමුත් ඒක තාම ලියාපදිංචි වෙලා නැහැ කියන එක තමයි මගේ මතය. රයිට්. ඕකේ. එතකොට මොකද්ද මේ ලංකාවට මේ ශුද්‍ර මූල ආයතන තිබීමෙන් වැදගත්කම? අපි දන්නවා කොච්චර වැදගත්ද කියලා මයික්‍රෝ ෆිනන්ස්. දැන් ලංකාවේ හුඟක් ඉන්නේ විවසාකයන් 80%ක් විතර ඉන්නේ මධ්‍යම සුළු පරිමාණයේ නැත්තම් මයික්‍රෝ ලෙවල් එකේ ඉන්න ශුද්‍ර ව්‍යාපාරය. එතර මොන හුඟක් වෙලාවට කරන්නේ වැඩි ගිනි පොලියකට මේ ශුද්‍ර මූල ආයතනයේ 30%ක් විතර එනවා පොලියක්. ඉතින් බලන්න කොයි උන්ගේ ආයතනෙට ගියාන් පස්සේ මේ උන් ණය ගත්තාන් පස්සේ ඒ ණය ලබා ගන්නවා ශුද්‍ර ව්‍යාපාරිකයන්ට ආපසු ණය ගෙවන්න බැරි වෙනවා. ඉතින් හැමදාම මේ ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරිකයන් විවසායකයන් එතනමයි. මොකද විධිමත් අර ඕන්න නංගලා සිටීමේ මේ අවශ්‍යතා අවස්ථාවක් නැති නිසා. එහෙනම් තමයි මේ පනත කරන්නේ. එතකොට මේ ශුද්‍ර මූල්‍යයේ වැදගත්කම තමයි අපි සාකච්ඡා කළාම වාක්‍රණ රාජ්‍ය නවන සංවිධාන සහ රාජ්‍ය සහ රාජ්‍ය නවන සංවිධාන වශයෙන් නැවත ගොඩක් තියෙනවා. එතකොට තීන ප්‍රතිලාභ තමයි මේ අර සීමිත ඉතුරුම් බාර ගැනීම හා කාලීන තැන්පතු මහජනතාවෙන් බාර ගැනීම අඩු ලාභීන් අතර ඉතුරුම් පුරුද්ද ඇති කිරීම නිසි ලෙස තමුන්ගේ මුදල් පරිහරණය සිදු කිරීම ගබඩා සහ සුරක්ෂිත පහසුකම් සැලසීම මේ මයික්‍රෝ ආයතනවල ප්‍රධාන කාර්යයක් ලෙස වෘත්තීය උපදේශ ලබා දීම ශුද්‍ර මූල ආයතනවල කාර්යයක් වශයෙන් අපි හිතා ගන්න පුළුවන්. අර මං කලින් කිව්වා වගේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරයි. හරිනේ දැන් ඒකත් හරිද එතකොට? රයිට්. ඕකේ. දැන් අපි සාකච්ඡා කළේ ඒ ශුද්‍ර මූල්‍ය ආයතන සම්බන්ධ දැන් මොන අපි ගාව දිනවා තවත් ආයතනයක් අපිට ඉගෙන ගන්න තියෙනවා මේ යටතේ. දැන් ඒ යටතේ අපි සාකච්ඡා කරනකොට අපිට ඉගෙන ගන්න තියෙන තව ආයතනයක් තමයි සමූපාකාර සමිති. සමූපාකාර සමිති. රයිට්. එතකොට අපි දන්නවා ශ්‍රී ලංකාවේ සමූපාකාර ව්‍යාපාර තෙමසියා ඉතාමත්ම වැදගත් සමූපාකාර ව්‍යාකෘතියක් අපිට තිබුණා. නමුත් දැන් ඒවා අභාවයට ගිහලා ඒ සඳහා අවධානයක් යොමු වෙන්නේ නැතත් ප්‍රධාන වශයෙන් මේ සමූපාකාරී සමಿತಿ ව්‍යාපාරය පටන් ගත්තේ ප්‍රධාන මේ වර්ග තුනකින්. ඒවට අපි කියනවා සමූපාකාර ග්‍රාමීය බැංකු ප්‍රධාන වශයෙන් සමූපාකාර සැකසුරුවම් හා ණය දෙන සමිති අපි කියනවා සනස. දැන් මතක තියාගන්න මේ සනස ඉවුවට මේ සනස අර බැංකුවත් එක්ක සංසන්දනය කරන්න එපා. දැන් පහුගිය සමහර ඔගලන්ට මතකද නැහැ දැන්ට අවුරුද්දකට එකමාර්ග දෙයකට විතර මේ සැකසුරුවම් හා ණය දෙන සමූපාකාර සංගම් වල නොයෙකුත් මූල්‍ය අකටයුතු සහ සිදු වුණා. රයිට්. එතකොට මේක ලොකුවට පත්තරේ දැම්මේ සලස ගනුදෙනු කරුවන්ගේ මුදල් හොරකම් කරයි හරි වගේ කියලා. එහෙම කිව්වා අර කොහෙත් තියෙන සලස සංවර්ධන බැංකුව. හරිද? ඒක ඇවිල්ලා විශේෂිත බැංකුවක් නේ. ඒකට තමයි මිනිසුතුනි මේ ඒකට තමයි කතා කරන්නේ කියලා. ඉතින් මේ ව්‍යාපාර ආකෘතියන් පිළිබඳ නොදනි කිය. ඒ පාර මොකද කළේ? අර සනස SDB එක දැම්ම පත්‍රේ මේ කියන්නේ අපි ගැන නෙමෙයි මේ කියන්නේ වෙනේවත් මේ වෙනව තියනවා සැකසුරුවම්මා ණය දෙන සමූපාකාර සමಿತಿ කියලා සංගම් කියලා. හරි? මතක තියාගන්න පේනවා නේද? එහෙනම් සමූපාකාර සමಿತಿ ප්‍රධාන වශයෙන් ඇවිල්ලා තින්නේ මෙන්න මේ කටයුතු නිසා. දැන් මට කාට හරි කියන්න පුළුවන්ද? කාටද ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද
සමූපාකාර ග්‍රාමීය බැංකුවකයි සැකසුරුවම්මා ණය දෙන සමූපාකාර සමීක් සංගමකයි ප්‍රධාන වෙනස්කම කාටද කියන්න පුළුවන්? කාටද කියන්න පුළුවන්ද? සමූපාකාර ග්‍රාමීය බැංකුවකයි සැකසුරුවම් සහ ණය දෙන සමූපාකාර සමිතියක දින ප්‍රධාන වෙනස්කම් දෙකක්. එකක් කියන්නේ ප්‍රධාන වෙනස්කම කාටද කියන්න පුළුවන්? සමූපාකාර ග්‍රාමීය බැංකු මතක තියාගන්න right සමාජිකයන්ගෙන් හරි සමාජිකයන්ගේ නුවණ අයගෙන් තැම්පස්තු එක්රස් කරන්න පුළුවන්. හැබැයි තැම්පතු එක්ස්කට් කළාට සමාජිකයන්ගෙන් හෝ සමාජිකයන් නුවණ අයගෙන් හැබැයි සමූපාකාර සමಿತಿ පනත යටතේ ණය ලබා දෙන්න පුළුවන් කාටද? සමාජිකයන්ට පමණයි. එතකොට සැකසුරුවම්මා ණය දෙන සමූපාකාර සමිතියක් නම් තැම්පත් ගන්න පුළුවන් ඉන්නේ ණය දෙන්න පුළුවන් ඉන්නේ සමාජිකයන් සඳහා පමණයි. තේරුණා නේද? සමූපාකාර ග්‍රාමීය බැංකුවකට පුළුවන් තැම්පත් ගන්න. හැබැයි ණය දෙනකොට දෙන්න ඕනේ සමාජිකයෝ. मूल्य सेवा समिति विविधाकारी विविध सेवा समुपाकार समिति मेवागेवा संबंध सदहाम मतक रियापदी කවුරු කවුද සියාපති සිදු කරන්නේ? සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමූපාකාර සංවර්ධන කොමසාරිස්වරයා. කවුද? සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමූපාකාර සංවර්ධන කොමසාරිස් විසින්. එතකොට මේකට අදාළ වෙන පනත් මොනවද? පනත් කීපයක් තියෙනවා. ඒ ප්‍රධාන පනත තමයි 1972 අංක 5 දරන සමූපාකාර සමಿತಿ පනත. එම පනතේ පසු ඇති වූ සංශෝධන. එතකොට ඒ අනුව 1973 සමූපාකාර සංගම් රෙගුලාසි යටතේ තමයි සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවකින් මේ සමූපාකාර ලියාපදිංචිය සිදු කරන්න ඕනේ. එතකොට ලියාපදිංචිය කරන විදිය ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් ආරම්භක සමාජිකයන් නමක් තෝරගන්න ඕනේ. මාසභාර රැස්වීම පාත් කළ අදාළ නිලතලවලට පුද්ගලයන් තෝරාපත් කරගන්න ඕනේ. හරි, අතුරු ව්‍යවස්ථාවක් සකසන්න ඕනේ. Right? ආදී වශයෙන් මේකට සදා සමයි අවසරය ලබා ගන්න ඕනේ. එතකොට මට හැකියාවක් ආවා මගේ අපේ ලලිත් ෆර්නැන්ඩෝ සර්ත් එක්ක අපි දෙන්න එකතු වෙලා අපේ ළට අවස්ථාවක් ලැබුණා මේ සමූපාකාර සමිතිව සඳහා වල ඉන්න සේවක මහත්ම මහත්මීන්ට බැංකුකරණය සම්බන්ධයෙන් මේ දේශන කීපයක් පවත්තා. දේශන කීපයක් පවත්තා. එහිදී අපිට ස්වාගත කරුණු අනු අපිට උදගිය ඒ සමාජිකයෝ දැක්කා. ඉතාමත්ම විශාල ඉන්නවා සමාජ වැඩ කරනවා 45,000ක් විතර සේවකයෝ. ඔයගොල්ලෝ විශ්වාස කරනවා බැංකුවෙත් වැඩ කරන්නේ මුළු බැංකු ශිෂ්ටයම වැඩ කරන්නේ 50,000ක් විතර. හැබැයි දැන් සමූපාකාර කරන අනිත් කටයුතු කරනවා 40,000ක් විතර සේවකයෝ. සමීති සෑහෙන ප්‍රමාණ 3,000 4,000ක් තියෙනවා. එතන මේ ජාලය පුළුල් ලෙස ව්‍යාප්ත වූ අතහැර දමන ලද ජාලයක් කිව්වොත් නිදා සිටින මා යෝධෙක් වගේ. තේරෙන නේද? දැන් ඔවුන්ට හඳුන්වා දීලා තිනවා මේ ළඟදී ස්විස් මැනේජ්මන්ට්. එතකොට තමයි මොකද මේ ආයතන කඩාවැටෙන්න පටන් ගත්තා. මේ මේ බල මේ සමාජිකයේ පවතන අධ්‍යක්ෂක මණ්ඩලය මුදල් හොරකම් කරන්න පටන් ගන්න ගැටලුවා. ඒක නිසි ලෙස නියාමනයේ සිදුවීම. නමුත් හරියට ගලොත් එහෙම ඉතාමත්ම වැදගත් මූල්‍ය කටයුත්ත සිදු කරන්න පුළුවන් ආයතන රාශියක් වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන් මේ ආයතන සමූපාකාර ආයතන. හරි, ඒකත් අපිට අමතක කරන්න හොඳ නැහැ.
අපි මේ සාකච්ඡා කරමින් මේ යනවා. හරි. ඉතාමත්ම වැදගත් කොටස. හරි. ඊට පස්සේ අපි අවසාන වශයෙන් අපි ගත්තොත් එහෙම අපි දන්නවා මේ ගෙවීම් සේවාවන් සම්බන්ධ ව්‍යාපාර. දැන් ගෙවීම් සම්බන්ධ ව්‍යාපාරයන් අපි සිදු කරනකොට මතක තියාගන්න අපි ප්‍රධාන වශයෙන් ඒ කාර්ය සඳහා ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි මේ කටයුතු සඳහා ගෙවීම් පියවීම් පද්ධතිය ඕනෑම ආර්ථිකයක නැත්නම් මූල්‍ය පද්ධතියක තාමත්ම වැඩගත් කාර්යයක් සිදු කරන ව්‍යාපාරය. එතකොට මේ ගෙවීම් පියවීම් පද්ධතිය ප්‍රධාන වශයෙන් තියෙන්නේ ප්‍රධාන වශයෙන් ගෙවීම් පියවීම් පද්ධතියක් හරහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුබද්ධිත ලකපේ තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. එතකොට ශක්තිමත් හා ක්‍රියාකාරී ගෙවීම් පද්ධතියක් තිබීම මම හිතන්නේ ආර්ථිකයටත් මූල්‍ය කටයුතු සම්බන්ධයේ ඉතාමත්ම වැදගත් කටයුත්තක් කරන කාර්යයක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද මම මේ ගැන වැඩි විස්තරේ කතා කරන්නේ නැහැ. මම හිතන්නේ ඔයගොල්ලෝ commercial bank survey clients management වලදී සෑහෙන කටයුත්තක් මේ සම්බන්ධයෙන් කරලා ඇති. එතකොට අපි දන්නවා මේ ගෙවීම් පද්ධතියට හා සම්බන්ධ යාන්ත්‍රණ අපි ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා මේ SIPs එතකොට චෙක්ස් එතකොට ක්‍රෙඩිට් කාඩ් එතකොට සෙෆ්ට් මේ 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 ක්‍රමවේදී. එතකොට ලංකාවේ අපි දන්නවා ස්ලිප් සරහා සාමාන්‍යයෙන් වසරකට ට්‍රිලියන 2.25ක් විතර චෙක්පත් සඳහා ට්‍රිලියන 7.5ක් අපි දන්නවා. දැන් මේ කටයුතු පහසු කිරීම සඳහා චාර්ජ් කරන මුදල් 50 සිට රුපියල් 30 දක්වා අඩු කළා. එතකොට RTGS සඳහා රුපියල් 18 තිබුණ එක 400 බවට පත් කළා. ඒවත් මතක තියාගන්න ඕනේ. රයිට්. ගෙවීම් ගාස්තු ඒවා අඩු කරලා තිනවා විශාල වශයෙන් ඒ කටයුතු සඳහා. රයිට්. එතකොට ලංකාවේ මේ රාජ්‍ය ආයතන සඳහා ගෙවීම් කිරීම සඳහා මංගත ක්‍රමයක් අපි හඳුන්වලා දීලා තියෙනවා. අපි කියනවා LPOPP right 2017 හඳුන්වලා දුන්නේ. එතකොට මේ සඳහා රාජ්‍ය ආයතන තුලකට විශේෂයෙන් customs inland revenue සඳහා මුදල් ගෙවීමට ගනුදෙනු කරුවන්ට මේ ක්‍රම මේ මංගත ක්‍රමය LPOPP කියන්නේ මංගත ක්‍රමය හඳුන්වලා දීලා තිනවා. මේ ජාතික ගෙවීම් යාන්ත්‍රණය සඳහා මේ උපයාන්ත්‍රණ පහකට බෙදලා අපි දන්නවා දැන් common ATM switch එකක් තියෙන ඕනෑම ATM එකකින් ඕනෑම බැංකු ගනුදෙනු කරුවට මුදල් ගන්න පුළුවන්. හරි. එතකොට මුදල් පවරන්න පුළුවන්. සෙෆ්ට් විදුලි අරමුදල් පැවරීම ඒ වෙලේම ගිණුමට ඕනෑම බැංකුවකට ගිණුමට මේ මොහොතේම එනවා. right එතකොට මේ ස්ලිප් සරහා යනවා නම් එදා දවසම එනවා ආදි වශයෙන් වැඩි මුදල් පවතිනවා. එතකොට shared KVC අද දැන් අලුතෙන් හඳුන්වලා දෙනවා shared KVC blockchain එක හරහා අර common KYC platform එකක් ආරම්භ කරන්න. එතකොට තව මූල්‍ය තාක්ෂණ නියාමන පරීක්ෂණ අවකාශය කියන්නේ අපි කිව්වොත් එහෙම ෆින්ටෙක් රෙගියුලේටරි ස්ටෑන්ඩ් බොක්ස් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මහ බැංකුව විසින් අර නවෝත්පාදකයන්ට ඒ කියන්නේ ෆින්ටෙක්ස් කම්පැනිස් වලට නියාමන අවශ්‍යතාවයන් උල්ලංඝනය නොකර ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් පරීක්ෂා කිරීමට අවකාශය ලබා දීම සඳහා මේ අපි කියන මූල්‍ය තාක්ෂණ නියාමන පරීක්ෂණ අවකාශය අපි කියන ඉංග්‍රීසියෙන් කියන ෆින්ටෙක් රෙගියුලේටරි ස්ටෑන්ඩ් බොක්ස් කියලා. මම හිතන්නේ ඕක ඔයගේ ප්‍රශ්න ගොඩක් අහලා තිබ්බා මේ පෞගේ විභාගෙදී මොකද්ද මේ ෆින්ටෙක් රෙගියුලේටරි ස්ටෑන්ඩ් බොක්ස් කියන්නේ මොකද්ද, ඕපන් බැංකින් කියන්නේ මොකද්ද. ඉතින් මේවා පිළිබඳව ඔයගොල්ලෝ
අපිට අවබෝධයක් තියාගන්න. ඕපන් බැංකින් කියන්නේ මොකක්ද? ව්‍යුස්ත බැංකු කරන්නේ කියලා කියන්නේ මොකක්ද? ව්‍යුස්ත බැංකු කරන්නේ කියලා කියන්නේ බැංකු වල තිබෙන ගනුදෙනු මේ ගනුදෙනු කරුවන්ගේ තොරතුරු තුන්වෙනි පාර්ශ්වයකට ගනුදෙනු කරුවන්ගේ කැමැත්ත අනුව ලබා දී. ඒක තමයි මේ ව්‍යුස්ත බැංකු කරන්නේ කියන්නේ ඕපන් බැංකින් කියන්නේ. රයිට් තුන්වෙනි පාර්ශ්වයකට ඔවුන්ට පුළුවන් ඒ තුන්වෙනි පාර්ශ්වය ඔවුන්ගේ නවීන තාක්ෂණය යොමු කරලා ගනුදෙනුවන් කරුවන්ට කියන හොඳම බැංකුව තෝරා ගන්න විදිය මොන බැංකුවෙන්ද හොඳ ප්‍රොඩක්ට්ස් දෙන්නේ මොන බැංකුවෙන්ද වැඩි පොලිය දෙන්නේ ආදී වශයෙන් ගනුදෙනු කරුවන්ට තොරතුරු සපයන යාන්ත්‍රණයක් ඒක හොඳයි නේද ගනුදෙනු කරුවාට ඒව තොරතුරු ආවම මොකද වෙන්නේ බැංකුව අතර තිබෙන කාර්යක්ෂමතාවය කම්පිටිෂන් එක වැඩි වෙනවා එතකොට අලුත් දීපියුන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා. ඒත් හැමතිස්සෙම ගනුදෙනු කරුවෙකුට දැනට පවත්වන වඩා සේවාවක් ලබා දීමට මේ විවෘත බැංකු කරන ක්‍රමයේ හැකියාවක් ලබා දීලා තියෙනවා. ඉතින් මේවා තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. මේව ඉදිරියේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. මේ උපයාන්ත්‍රණ දැන් සිර මේ උපයාන්ත්‍රණ පහෙන් හතරක් විතරම දැනටමත් මේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. අතන ලංකා මේ QP අපි දන්නවනේ මේ ලංකා මේ මොනවාද මේ අලුතෙන් හදන උදුන මංගත ක්‍රමය මොකද්ද? ස්ලිප්ස් RTGS සෙෆ්ට් වගේ මොකක්ද හඳුන්වලා දුන්නේ ලංකා QR එකත් එක්කම තව එකක් හඳුන්වලා දුන්නනේ මොකද ඒකට කිව්වේ මොකද ඒ ක්‍රමවේදෙදි කියන්නේ දරුව මට මේ ළඟදී හඳුන්වලා දුන්නේ මොන ක්‍රමයේදී ඒකට කියන්නේ කාටද මතක් කරන්න පුළුවන්ද just pay දැන් just pay මතක තියාගන්න අපි පටන් ගත්තේ රුපියල් 10000යි ඊට පස්සේ ඒක 25000 කළා දැන් ඒක 50000 කරලා තියෙනවා right 50000 දක්වා වටිනාකමෙන් ඒව යන්න කියලා ඉදිරිපත් කරලා තියෙනවා ලක්ෂයක් දක්වා ඉල්ලලා තියෙනවා නමුත් මම දන්නේ ඉදිරි තාම 50000ක් තමයි 10000 25000 පටන් ගත්තේ 10000යි අඩුදුණු just pay හරහා කරන්න පුළුවන් 25000 කළා දැන් ඒක 50000 දක්වා වැඩි කරගෙන තියෙනවා එතකොට මේ ශ්‍රී ලංකාවේ තියෙන ගෙවීම් සහ පියවීම් අපි උපකරණ ගත්තොත් මේ තියෙන්නේ ලංකාවේ මේ කාර්ය සඳහා ලංකාවේ විසින් සිදු කරනු ලබන ක්‍රමවේද. දැන් මේවා ගැන මම විශේෂයෙන් කතා කරන්න ඕනේ. ඔගොල්ලෝ මේ සර්වේ වගේ මේ බැංකු වලින් සෑහෙන අවබෝධයක් එහෙම නැත්නම් විස්තර අපි ඔගොල්ලෝ මේ සඳහා කටයුතු කරලා තිනෝ ශ්‍රී මේ සර්වේකින් කමර්ෂල් බැංකින් සහ ක්ලයන්ට්ස් මැනේජ්මන්ට් ගැන නමුත් අවබෝධයක් දැන් ගැනීම සමහර තමයි මම කිව්වේ ලංකාවේ මේ බැංකුවෙන් මේ කටයුතු කරන්නේ ලංකා ක්ලියර් සමාගම ශ්‍රී ලංකා මහා බැංකුවට අනුවත් සමාගමක් වශයෙන් කටයුතු කරනවා හරිනේ ඕකේ එතකොට මේවා තමයි අපිට දැනගන්න ඕනේ තියෙන මූල්‍ය උපකරණ ගැන සාකච්ඡාවක් අපි කරනකොට අපිට දැනගන්න ඕනේ දේවල් ටික තමයි අපි මං මේ ඕගොල්ලන්ට කෙටියෙන් හඳුන්වලා දුන්නේ. රයිට්. දැන් මේ මොන හරි ප්‍රශ්නයක් තියනවද මේ සම්බන්ධයෙන්? දැන් අපි බලමු එහෙමනම් ප්‍රශ්න කීපයක්. රයිට් බලපත්‍ර ලාභී අමතුකල මේ මුදල් තරු කරුවන් කකුත් තියෙනවා. ඒක නම් එච්චර අර මේ නියාපදිංචුව ඩොලර් ලබා ගැනීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍ර ලාභී මුදල් තරව කරුවන් වරුත් නියාමනය කිරීමට අලුතෙන් 2019 එක දරන එක මං හිතනකොට දුන්නේ නැත්නම් කැමති නම් නිකන් ලියා ගන්න ඔක්කොම ලියන්න ඕනේ නැහැ බලපත්‍ර ලාභී මුදල් තරව කරුවන් නියාමනය කරන්නේ කොමකෙන්ද 1948 පංක දරන මුදල් නීති පනතේ 2018 අංක 1 දරන මුදල් තරණ රෙගුලාසිය සහ 2019 අංක දරන මුදල් තරණ තරව කරන රෙගුලාසිය යටතේ බලයලත් මුදල් තරව කරුවන් සතර මොකද්ද නීතිය දැන් දන්නවා එතකොට කවුද පාලනය කරන්නේ කවුද පාලනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ඒ ටික විතරක් දැනට ලියා ගන්න හදිස්සියෙන්වත් ප්‍රශ්නයක් ඇහුවොත් මේ සඳහා ඒ කියන්නේ ඔය
අපේ කොට විශ්‍යාස නෙමෙයි සෝරි මේ එක එක විකුණීම සඳහා අපිට තිබෙන ආයතනය ගත්තොත් එහෙම ඉතාමත්ම කෙටියෙන් අපිට සඳහන් කරන්න පුළුවන් ඔය සමාගම් තමයි මේ තියෙන්නේ අපගේ දැන ගැනීම සඳහා ඒ කියන්නේ ඔය මේ වෙළඳපළේ තියෙන පෙටාවල්ට ගියාම එහෙම තියෙනවා අර ඩොලර් ගන්න විකුණන දැන් ඒවා නීත්‍ය අනුකූල හරි ඕකේ දැන් මේකෙන් පස්සේ දැන් ඔන්න ප්‍රශ්න කිහිපයක් පහුගිය මේ 2017 මේ 2017 මාර්තු සහ සැප්තැම්බර් ප්‍රශ්න මාර්තු සහ සැප්තැම්බර් දැන් මෙන්න මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් राइट मेरे को उत्तर ही मकान दे रहा लखनऊ देखा खंभे ना मैं देदास दाहते मार्तु मासे देदास दाहते सितंबर वाला हम प्रश्न है तब पेरों ने तो मेरे को दीपार का टाइम लेती ना मकान उत्तर है श्रीलंका में एक बार अंगे प्रधान नियामक बनी हुई उत्तर මොකද උත්තරේ ශ්‍රී ලංකාවේ සමුපාකාර බැංකු නියාමනය කරනු ලබන ආයතනය වන්නේ කවුද මොකද උත්තරේ සමුපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මම මේ කිව්වේ මේ වගේන් අහන්න පුළුවන් ප්‍රශ්න හරි නේද ප්‍රශ්න අහන්න පුළුවන් ඕකේ ක්ලියර්ද දැන් දැන් එන ගැටලුවක් මොන හරි තියනවාද අපි අද මේ පාඩමේ අවසාන කොටසට යන්න ඉස්සෙල්ල ක්ලියර්ද රයිට් දේනා මේ දක්වා අපි ඉතාමත්ම කෙටියෙන් සංක්ෂිප්තව විස්තර කළොත් අපි මේ කතා කළේ ලංකාවේ තියෙන මූල්‍යායතන මොනවද ඒ වල තියෙන විශේෂ ව්‍යාපාර ආකෘති මොනවද කෙටියෙන් එතකොට මේ ව්‍යාපාර ආකෘති තියෙන ලක්ෂණ මොනවද ඔවුන් ඒ ව්‍යාපාර ආකෘතිය කිරීම සඳහා බලපත්‍ර ලබා ගන්න ඕනේ කුමන නියාමන ආයතනයකින්ද කුමන පනතකින්ද ගොඩක් වෙලාවට පනත අහලා නැහැ තාම නමුත් අහන්න පුළුවන් පනතින්ද නියාමනය ගන්නේ බලපත්‍ර ලබා ගන්නේ කාගෙන්ද ඒ ආයතනයේ ස්වභාවය ඒ ආයතනයේ ව්‍යාපාරයේ ස්වභාවය ඒ ආයතන තවත් ආයතනකින් වෙනස් වෙන්නේ කුමකින්ද එතකොට विशेष लक्षण आयतन को आदि कर्णुतमी क्रियात्मक विस्तर समय अभी साक्षा करे मंगीतन गुलाबंध ओके अरे मंग लंका लोके बैंक ලංකා ලෝකයේ වත්කම් අනුව වැඩිම වත්කම් තියෙන බැංකුව මොකක්ද? දන්නවද? ඈ? දන්නේ? ඒවා ඉස්සර නම් තිබුණේ ඔක්කොම 2008 අපි ගත්තොත් එහෙම ලොකුම වත්කම් තිබුණේ ඇමරිකාව බැංකුවට. හැබැයි දැන් මතක තියාගන්න ලෝකයේ වත්කම් बैंकु गत्तो थेम बैंकु पदाहान बैंकु दहाय गत्तो वैडिपुर्म लोके वत्काम तीयन बैंकु दहाय गत्तो एक देक थुन हातर सेड़ विसिपाहकट वैडी प्रसी साते आक मुलु वत्काम मली चेने कहाड़ गर दैन लोके वत्काम का बैंकु लिंग गत्तो थेम पयागे नतीनो ट्रिलियन विसी अटाक कोगे लंका वत्कम बैंक डॉलर मल्ल मंगी हुए लंका वत्कम प्रमाण रुपया ट्रिलियन रुपया विस्सा लोक बैंक मेगा तो चाइना वाले तमाइ मतगति आगा
China Construction Bank वो China Development China People's China वगे बैंक हाथर थमाइ Construction Bank वो थमाइ China Construction Bank थमाइ नंबर एक इधर लाब China थमाइ लोग के वैल्डी पुर्रम वाट कम तीन बैंक हाथर तीन लोग के एक आप मतलब क्या कर निकम ये वहाँ निकाल नहीं नो वो अभी जाना करने पे अभी मूल शेष टे कल्पना करने वाला अभी जाना करने नहीं पड़ी अवबोध्यक तीन में हरे HSBC तीनों दहाया तुली तीनों राइट HSBC तीनों दहाया तुली ना मुझे का पाला हाथ आठ वाके इधर में HSBC दिए मतलब क्या आएगा हरे एक ती एक आता मतलब करने पे हरे दें ये मनांग दें प्रश्न नेत्र अवलक नेत्र चंदन ओके चंदन ओके राइट ओके राइट दें ये मनांग उन्ना दें मांगी इट पासे यानो तवात इतामत्म वेदगत තවත් ඉතාමත්ම වැදගත් ඔගොල්ලොත් එක සාකච්ඡා කරන්න පුළුවන් තැම්පතු රක්ෂණ ක්‍රමය තැම්පතු රක්ෂණ ක්‍රමය දැන් හොඳට අහගන්න මම මේ තැම්පතු රක්ෂණ ක්‍රමය ගැන ඉතාමත්ම කෙටියෙන් ඔගොල්ලොත් එක සාකච්ඡා කරන්න යනවා right කාට හරි දැන් කියන්න පුළුවන්ද ලෝකේ මුලින් වරටම තැම්පතු රක්ෂණ ක්‍රමයක් ඉදිරිපත් කළ රට මොකක්ද කාටරි කියන්න පුළුවන්ද දැන් ඔය මං කිව්වන් පස්සේ කියන්න පුළුවන් වෙනවා ආ මොකක් කියලා හිතන්නේ අපි හිතන්නේ නැද්ද රට චෙකොස්ලෝවකියාව රයිට් වාර්තානුව තියෙන්නේ ලංකාවේ ලෝකයේ තැන්පතු රක්ෂණ ක්‍රමයක් ප්‍රථම වරට බිහි වෙලා තින්නේ මේ චෙකොස්ලෝවකියාව හරි ඊට අමතරව 1920 වගේ ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල මේක ක්‍රියාත්මක වෙලා තියෙනවා 1920 right et namuth 1929 tihedi ara loke athi una aarthika avapathayat ekka me dampatu rakshaneeka kramayaka watinakama tikak mulwarata haduragena thiyena right mulwarata haduragena thiyena e anuwa 1933 edi vithara me federal deposit insurance corporation फेडरल तंपतु रक्षण क्रमेमतावट हमस्तु रक्षण क्रमे अतीत कथाकरण इंडिया हरिव मे सदा मेदगत्मा इंडिया संस्थे हट दिखी तंपतु रक्षण सह नय सुरक्षा स्वेच्छा आयतने विनम पीटन दीन मे තැම්පතු රක්ෂණ ක්‍රමයෙන් ඊට පස්සේ හුඟක් වෙලාවට මේ 2002 ඒ කියන්නේ මේ තැම්පතු රක්ෂණ ඒ තරම්ම පරණ එකක් නෙමෙයි 2002 දී මේ තැම්පතු රක්ෂණයන්ගේ ජාත්‍යන්තර සහයෝගිතාවය කියලා International Association of Credit Guarantee Corporations කියන එක deposit insurers පිටර දිනවා මේ වැදගත්කම පොදුවේ කතා කර ගැනීම සඳහා ඔවුන් ඒ තැන්පතු රක්ෂණ ක්‍රමයක දැන් මම කියනවා ඔයගොල්ලෝගේ සාමාන්‍ය දැනීමට තමයි කියන්නේ මේ මූලධර්ම මොනවද මේ තැන්පතු රක්ෂණයක ක්‍රමයක තිබෙන ඕනේ තැන්පතු වල තිබිය යුතු ලක්ෂණ මූලධර්ම හඳුන්වලා දීලා තියෙනවා හරියට අර FIU World mean Financial Task Force වගේ තමයි හරි ඕකේ එතකොට දැන් ඔහුගේ දන්නවද ලෝකේ රටවල් 146ක විතර මේ තැන්පතු රක්ෂණ ක්‍රියාවලියක් සිදු වෙනවා. හැම රටවලම නෑ. තැන්පතු රක්ෂණ ක්‍රියාවලිය. හැබැයි මේ තැන්පතු රක්ෂණ ක්‍රියාවලිය රටෙන් රටට වෙනස්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මේ සමහර රටවල් තියෙනවා අපි හිතමු HSBC කියලා. HSBC බැංකු උදාහරණයක් ආ ඒක නෙමෙයි. HSBC බැංකුව දැන් අපි හිතමු ඔහුගේ ශාඛා තියෙනවනේ ඒ මේ මූල්‍ය පේරන්ට්ස් කම්පැනි පේරන්ට්ස් තැන ශාඛාවත් කව කරලා දිනවා දැන් ලංකාවේ එහෙම එකක් නැහැ ඒ අනු රයිට් එතකොට සමහර අය සම්පූර්ණ මුදලම ආරක්ෂණය කරලා දිනවා ඒ කියන්නේ දැන් අදිසි බැංකුවක රුපියල් ගාන කීය වුණත් ගෙවන සමහර ආයතන තමාර රටවල් ගෙවන්නේ යම් කිසි ප්‍රමාණයක් තැන්පතුෙන් යම් කිසි ප්‍රමාණයක්
right again ආවරණය කරන ලද tempatu මත වලින් කොටසක් හානිපූර්ණ එක compensate කරන්නේ ඔක්කොම නෙවෙයි යම් කිසි කොටසක් right එතකොට සමහර හැට සමහර රටවල වල tempatu රක්ෂණ ක්‍රම කීපයක් තියෙනවා right again තමුගේ deposit tattoo gang වල කීපයකම මේ ආරක්ෂණය කරලා තියෙනවා right I think මේ එක එක ක්‍රම ආකාරයෙන් තියෙනවා එතකොට දැන් මේ ගෙවීම් ක්‍රම අපි සාකච්ඡා කරනවා ප්‍රධාන වශයෙන් අපි කියනවා එකට මේ මේ මොකද ඒ කියන්නේ මේ ගෙවීම් ආකාර ප්‍රධාන වශයෙන් මේ සිස්ටම්ස් මේ රක්ෂණ සිස්ටම් දැන් මම මේ කියන්නේ ඔයගොල්ලෝ දැනගන්න ඉතලයි කියන්නේ අපි කියනවා මේ බොක්ස් රෝල් පේ බොක්ස් රෝල් අනිත් එකට කියනවා මේ බ්‍රෝඩ් මැන්ඩේට් කියන්නේ. ඒ කියන්නේ දැන් පේ බොක්ස් රෝල් කියලා කියන්නේ අර තැම්පතු වලින් මේ රක්ෂණය කරන ලද තැම්පතු වලින් givisගත් අනුපාතයකට තමයි ගෙවන්නේ. කියන්නේ තැම්පතු රක්ෂණය ගෙවන්නේ යම් කිසි ප්‍රමාණයකට ඔක්කොම නෙමෙයි. ඒකට කියනවා පේ බොක්ස් ක්‍රමය. බ්‍රෝඩ් මැන්ඩේට් කියන්නේ මේ ඒ රක්ෂණ ගනුදෙනු කරුට විතරක් නෙමෙයි මූල ශේෂ්ඨයේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් ගොඩක් දේවල් වලට ඒ සඳහා වන්දි ලබා ගන්න පුළුවන් කියන එකයි මතක තියාගන්න. හරි. එතකොට ලංකාවේ ක්‍රියාත්මක වන්නේ මොන ක්‍රමයේද? ලංකාවේ ක්‍රියාත්මක වන්නේ අර රක්ෂණය කරන ලද තැන්පත් වලින් givisගත් අනුපාතයක් ගෙවි. ඒකට අපි කියනවා pay box. ඉතින් ඕක තමයි මේ ප්‍රධාන වශයෙන් මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරේ මේ ප්‍රධාන වශයෙන් මේ මේ ඉන්ෂුරන්ස් ක්‍රමය. එතකොට දැන් මේ මේ තියෙන මේ ලෝකේ තැන්පතු රක්ෂණ ක්‍රමය පිළිබඳව තමයි මම ඔයගොල්ලන්ට කෙටියෙන් කිව්වේ. එතකොට මේ ලංකාවේ තැන්පතු රක්ෂණ ක්‍රමය ලංකාවේ තැන්පතු රක්ෂණ ක්‍රමය ගැන මම මේ පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා කරගන්න ඉස්සෙල්ලා මම මේ කිව්වේ මතක තියාගන්න අර මේ 1987 අන්ත එක දරන තැන්පතු රක්ෂණම රෙගුලාසි යටතේ මුල් වරට රක්ෂණ ක්‍රමයක් 1988 හඳුන්වා දීලා තියෙනවා 1988 හැබැයි මේ මූල ශේෂ්ඨයට හඳුන්වා දුන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දුන් මේ ක්‍රමය ස්වේච්ඡා ක්‍රමයක්. ස්වේච්ඡා ක්‍රමය කියන්නේ කැමති නැත්නම් තමයි මේකට එන්න පුළුවන්. තේරෙනවද? මේ තැන්පතු රක්ෂණයට 1900 ශ්‍රී ලංකාවේ 1988 සිට පටන් ගත්තා. හැබැයි ස්වේච්ඡා කැමති නම් මේකට එන්න පුළුවන් කැමති නම් එන්න ඕනේ. ඉතින් කන්නේ කැමති නැත්නම් යන්න ඕනේ ඒ බල නීතිමය තත්ත්වයක් නැත්නම් අවුරුත් මේකට එන්නේ නැහැ මොකද මේ සඳහා විදමක් යන නිසා. නමුත් මතක තියාගන්න හරියටම අවුරුදු 22කට පස්සේ කියන්නේ 2010 ප්‍රථම වලට ශ්‍රී ලංකාවේ අනිවාර්ය තැන්පතු රක්ෂණ ක්‍රමයක් පටන් ගත්තා. කවද්ද? 2010 හරි ඔක්තෝබර් පළවෙනිදා තමයි මේ තැන්පතු රක්ෂණ ක්‍රමය අනිවාර්ය කළේ ශ්‍රී ලංකා. රයිට්? තේරුණා නේද? ශ්‍රී ලංකාවේ 2010 ඔක්තෝබර් මාස 10 ඔක්තෝබර් මාස පළවෙනිදා සිට. හැබැයි මතක තියාගන්න මේ රක්ෂණ ක්‍රමය තැන්පතු රක්ෂණ ක්‍රමය නීතිගත කළාට 2010 ඔක්තෝබර් සිට ඇත්තම වශයෙන් ගෙවන්න පටන් ගත්තේ සඳහා වෘත්ත කළේ 2012. ඇයි 10 පටන් ගත්තල 2012. දැන් රක්ෂණයක් කියන්නේ මොකද්ද? දැන් රක්ෂණයක් නම් ඒ රක්ෂණය බාරකාර අර මුදල් තිබෙන දෙයක්. තැන්පතු රක්ෂණයක් නම් ඒ රක්ෂණ අර මුදල් තියෙන. එතකොට රක්ෂණ අරමුදල් කොහෙන්ද එන්නේ? රක්ෂණ අරමුදල් එන්නේ කොහෙන්ද? එක කොහොමද මේ ආධාරක රක්ෂණ ආධාරක ක්‍රමයේ
සල්ලි හොයන්නේ කොහෙන්? කොහොමද මේක පටන් ගන්න? දැන් තමයි අපි මේකේ අරමුණු මොකක්ද? කීයක් හම්බෙනවද? රයිට්? අපි දැන් මේක පාලනය කරන්නේ කවුද? මේකේ තියෙන වාසි මොකක්ද? මේ තම්පතු රක්ෂණ ක්‍රමයේ තිබෙන වාසි මොකක්ද? අපි ඔන්න පටන් ගන්න යන්නේ මේ ගැන කතා කරන්න. මගේ දැන් ඔයගොල්ලන්ට තැම්පතු රක්ෂණි. මගේ මේ පාඩමින් පස්සේ දරුවෝ ඕන හැම ප්‍රශ්නයක් උත්තර පුළුවන් වෙන්න ඕනි. රයිට්? ආයි මේ තැම්පතු රක්ෂණිය ගැන වෙන ප්‍රශ්න ආන්න බෑ. ඔයගොල්ලෝ මේක මං කියන දේවල් හොඳට අහන් හිටියෝ. හරිනේ. එහෙනම් 2010 සිට ලංකාවේ තියෙන්නේ අනිවාර්ය තැම්පතු රක්ෂණ ක්‍රමය. ඔකේ දැන් මොකද්ද මේ තැම්පතු රක්ෂණ ක්‍රමය කියලා කියන්නේ? අපි දන්නවා මූල ආයතනයක් බිඳ වැටීමකදී හෝ නැත්නම් තැම්පත් කරුවන්ගේ මුදල් ගෙවීමට අසමත් වූ අවස්ථාවකදී එම තැම්පතු සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ආරක්ෂා කරන ක්‍රමවේදයක්. රයිට්? මේක මේ මේ පොදුවේ තැම්පතු රක්ෂණ යනු කුමක්ද කියන එකයි නිර්වචනය කරලා තියෙන්නේ. right මූල්‍ය ආයතනයක් බිඳ වැටෙනකොට තැම්පත් කරුවන්ගේ මුදල් ගෙවීමට අසමත් වුනොත් එම මූල්‍ය ආයතනයට එම අවස්ථාවේදී ඒ තැම්පතු කරන ලද මුදල් ගෙවීමට හැකි වෙන ලෙස ආරක්ෂා කරන ලද ක්‍රමවේදය. එතකොට එමනම් මේ තැම්පතු රක්ෂණ ක්‍රමේ ප්‍රධාන ලක්ෂණයක් මොකක්ද? අරමුණ මොකක්ද? මූල ආයතනයක් බිඳ වැටෙනකොට තැම්පත් කරුවන්ගේ අයිතිය ආරක්ෂා කිරීම තමයි මෙහි ප්‍රධාන. රයිට්? එහෙමනම් අර්බුද වළක්වාලීමේ සහ කළමනාකරණ කිරීමේ ආරක්ෂිත පද්ධතියමය වශයෙන් ක්‍රියා කෙරේ. සේව සාමාන්‍ය මහ ජනතාවකදී විශ්වාසයේ ගොඩ නැගී මේක තමයි තම්පතු රක්ෂණකාගේ ප්‍රධාන කාර්යභාරය. අරමුණ මොකක් වෙන්න ඕනේද? ප්‍රධාන අරමුණ වෙන්නේ මොකක්ද මේ තම්පතු රක්ෂණ ක්‍රමයක දැනට පවතින ශ්‍රී ලංකාවේ? රයිට්? ප්‍රධාන වශයෙන් මූල ආයතනයක් බිඳ වැටීමකදී තම්පතු කරුවන්ගේ දැන් කාරණා දෙකක් තම්පතු රක්ෂණයේ ගෙවන මතක තියාගන්න උගක්. තැම්පතු රක්ෂණයට හිමිකම් ගෙවන්න අවශ්‍යතා දෙකක් තියෙනවා. එකක් තමයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම මූල්‍ය ආයතනය බැංකුවක් වූ සමාගමක් බලපත්‍රය අහෝසි කිරීම. මොකද්ද බලපත්‍රය අහෝසි කිරීම? දෙක, බලපත්‍රයක් අහෝසි කරන්නම ඉන්න ඕනේ. right ඒ తాවකාලික නැත්නම් එම බලපත්‍රය తాවකාලිකව අහෝසි කළාම ගෙවන්න ඕන තැම්පත් කරුවන්. එතකොට මේ තැම්පතු රක්ෂණ සඳහා දායක වෙන්නේ කවුද? දායක වෙන්නේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකු, සියලුම බලපත්‍ර ලාභී රක් සියලුම බලපත්‍ර ලාභී මොනවාද? මූල්‍ය සමාගම් සහ බලපත්‍ර ලාභී මූල්‍ය කල්බදු සමාගම්. හරිද? හරිද? මම කිව්වේවා පොඩි ප්‍රශ්නයක් තියෙනවද කොහේ? ආ මේ තැම්පතු රක්ෂණයට කවරන සමාජික ආයතන මොනවාද? එක, සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ බලපත්‍රලාභී කොහේ වැරදක් තියෙනවද මං කියපුවේ? ඔව් සර්. මොකෙද වැරද්ද? කල්වද සමාගම් වෙන්න විදියක් නැහැ. එයි දැන් බැරි.
තැම්පතු බාර ගන්න බැරි නිසා very good මම නිකන් බැලුවා ඔයගොල්ලෝ හැරන් ඉන්න කියලා very good ඇයි ඒකයි තියන්නේ මොකද උන්ට තැම්පතු ගන්න බැරි මම නිකන් බැලුවා දාලා ඔයගොල්ලෝ බෝලයක් කොහොමද කියලා right එහෙනම් ඒක නෑ නේද right මූල්‍ය සමාගම් විතරයි කල්පත් සමාගම් නෑ මොකද කල්පත් සමාගම් තැම්පතු ගන්න නෑ දු කොහොමද රක්ෂණය දෙන්නේ නේද good right okay තැම්පතු රක්ෂණයට ඒක අයිති වෙන්නේ ඔන්න ඔය කට්ටිය උන් තමයි සමාජික රට මේ ආයතන right එතකොට මේ 2010 මේ ශ්‍රී ලංකා මහ බැංකුව මූලික කොටගෙන අරමුදල පිටිවුවා මේ අරමුදල පිටිවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 1.1 බිලියන් වලින් දායක කරලා මිතම් මේක අරමුදලක් එපයි මේ ෆන්ඩ් එකක් ක්‍රියේට් වෙන්න එපයි මේ සල්ලි කොහෙන්ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ ශ්‍රී ලංකා මහ බැංකුවට ආව සල්ලි තමයි අර කලින් ප්‍රවත්තු මේ අනිවාර්ය නොවන ක්‍රමවේදයේ යම්කිසි මුදලක් එකතු වුණානේ රක්ෂණ ගාස්තු වශයෙන් වාරික වශයෙන් යන්නේ ඒකේ සල්ලි තවත් අයගේ සල්ලි දාලා තමයි මේ 1.1 බිලියන් අර මුදල පටන් ගත්තේ. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් ඔහුගේ දන්නවද මේ වෙනකොට මේ අර මුදලේ සල්ලි කොච්චරක් විතර ඇද්ද? ආසන්නෙන් නිකන් ගෙස් කළ ගියා දැන් අපි දන්නවා උදාහරණයක් වශයෙන් අපේ EPF එකේ කොච්චරක් විතර මේ වෙනකොට අරමුදලේ සල්ලි තියෙනවා ඒ හින්දා තමයි මේ අරමුදලට හැමෝම හරි ආදරෙයි හරි ආසයි මේ අරමුදලට කොච්චරක් විතර සල්ලි තියෙනවද අපේ EPF එකේ මුළුවත් අරමුදල් ප්‍රමාණය කොච්චරක් විතර තියෙනවද කාටද කියන්න පුළුවන්ද ආසන්න ලෙස මුදල් වලින් වැඩිම අර මේ සල්ලි තියෙන අර මුදල EPF ෆන්ඩ් එක කොච්චරද ඉතින් ගොඩිටරේ ආසන්න ලෙස ට්‍රිලියන 2.3ක් විතර විශාල මුදල් ප්‍රමාණයක් මේ තියෙනවා right විශාල මුදල දැන් ඒ වගේ මේ අර මුදලේ දැනට ඇස්තිමේන්තු ගත කරලා තියෙන විදිහට මට මතක විදිහට බිලියන right බිලියන ඔය 60 ගණක් 63ක් වගේ තියෙනවා දැන් බලන්නකෝ බිලියන එකකින් පටන් අරගත්ත තැන්පතු රක්ෂණ අරමුදල මේ වෙනකොට කොච්චරක් තියෙනවද බිලියන 60 ගණන එහෙමනම් මේකට ආවේ මුදල් කොහෙන්ද මේ අරමුදලට මුදල් ආවේ කොහොමද කාටද කියන්න පුළුවන් මේ මුදලට මේ මේකට මුදල් ආවේ කොහෙන්ද කියලා තැන්පතු රක්ෂණ අරමුදලේ දැන් 1.1කින් පටන් ගත්තේ 2010යි දැන් එනකොට 60 ගණනක් තියෙනවා රුපියල් බිලියන කොහොමද වැඩි වුනේ කාටද ප්‍රශ්නේ කියුවොත් තැන්පතු රක්ෂණයේ තැන්පතු මේ අරමුදල් ප්‍රමාණය වැඩි වෙන්නේ කෙසේද කියලා අහුවත් එහෙනම් මොකද උත්තරේ කොයිද සල්ලි දායකත්ව දන බැංකු වලින් ඔව් මොකද ඒ කියන්නේ ඒ තැන්පතු ලැබෙන මොකද කියන්නේ රක්ෂණ වාරික මගේ right very good රක්ෂණ වාරික මගේ එතකොට කොච්චර කොච්චර ගෙවනවද ඒ බැංකු කාටද කියන්න පුළුවන් දැන් ඔයා පුතා දැන් ඔයා මොන ඔයා දැන් මට කතා කරපු එක නම මොන බැංකුවේද පුතා කමන්න නැද්ද කියන්නේ ඈ ඔයා මොන බැංකුවේද කමන්න නැනික කියන්න බය වෙන්න එපා මම ඉතින් උත්තරයක් දුන්නානේ හරි උත්තරේ ඔයාට පුළුවන් ද ඔයාගේ ඔයා කැමති නම් ඔයාගේ බැංකුව කියන්න අකමැතිද කවක් නැහැ හරි දැන් මේ හැම බැංකුවක්ම එක ගානද දෙන්නේ හැම මූල්‍ය සමාගමක්ම එක ගානද දෙන්නේ නැහැ එහෙනම් මේ රක්ෂණ වාර්කයේ ගන්නා වූ මේ තැන්පතු රක්ෂණ අරමුදල වැඩි වෙන වාර්ක ලැබෙන වෙනස් වෙනවා ඒ වෙනස් වීම තමයි මෙන්න මේ ක්‍රමය උපරිම කොච්චරද right මේ දෙන්නේ මේ ක්‍රමය රක්ෂණ වාර්ක ගෙවීම මතක තියාගන්න ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය ඒ කියන්නේ capital adequacy ratio එක ඔයාගේ බැංකුවේ 14ට වැඩි නම් සියලුම බලපත්‍ර ලාභී
සුදුසුකම් ලද තැන්පතු දැන් අපි හිතමු සුදුසුකම් ලද බැංකුවක තැන්පතු ප්‍රමාණය ඔක්කොම ගත්තොත් එම මිලියන 100ක් කියලා මේ මිලියන 100න් 100.1 වාරිකයක් කාර්තුමය වශයෙන් ගෙවිය යුතුයි ඒ කියන්නේ අපි තුමු රුපියල් 100ක් මිලියන 100 බිලියන 100ක් මිලියන 100ක් කියලා වාරිකයේ එහෙමනම් ඒක හතරෙන් බෙදලා ගෙවන්න ඕනි ප්‍රමාණය. එහෙම ගෙවන්න ඕනි ඇයි 100.14ට වැඩි නම් කාර්තුවක් අවසානයි. අපි හිතමු 100.14ට අඩු අනිකුත් සියලුම බැංකු ගෙවන්න ඕනි තමුන්ගේ තිබෙන සුදුසුකම් ලත් තැන්පතු වලින් 0.125. ඒකට කාර්තුමය වශයෙන් ගෙවන්න ඕනේ ඒ කාර්තුව අවසන් වෙලා දින 15ක් ඇතුළත. හරිද? මෙන්න මේක වැදගත් රක්ෂණ වාර්කයේ ගෙවන්න. හැබැයි සියලුම බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සුදුසුකම් ලද මත තැන්පතු වලින් 0.15ක් මාසික වශයෙන් අදාළ මාසයේ අවසානයේ දින 15ක් ඇතුළත ගෙවන්න. ඒක අසාධාරණයක් නේද? මූල්‍ය සමාගම් වලට දඩුවම වැඩි. අදාළ මාසයේ අවසානයේදී දින 15ක් ඇතුළත ගෙවන්න. එතකොට එමනම් රක්ෂණික වාර්ගික සඳහා ගෙවන ප්‍රතිශතය වෙන්නේ 0.1 සිට 0.15. හැබැයි අතරතුරේදී තව තියෙනවා 0.125. මෙන්න මේකේ තමයි රක්ෂණ වාර්ගිකය වශයෙන් මුදල් ඉන්නේ. එතකොට මේ බැංකුවේ තිබෙන තැන්පතු 90 ලැබෙන වාර්ගිකය වැඩි අඩු වෙනවා. ඕකේද දැන්? දැන් තේරුණා නේද කොහොමද රක්ෂණ වාර්ගික ගෙවන්නේ? එතකොට අපේ මං කියවා ඔව් කියන්න දරුවෝ. අර සියලුම තැන්පතු නැතුව සුදුසු කම්ලත් තැන්පතු කියන්නේ ඒක තමයි මම දැන් ඉන්නේ හදන්නේ. දැන් මේක විශේෂ වචනයක් දාලා තිනවා. එතකොට තමයි අපි බැංකුවේ අපි හිතමු මුළු හැම දැන් බැංකුවක තැන්පතු එක එක විදිහට අපි ගන්නවනේ. නේද? එහෙමනම් මොකද්ද මේ සුදුසු කම්ලත් තැන්පතු කියන්නේ? අපි බලමු. මෙන්න මේ. එතකොට රක්ෂණීය ගණනය කරනකොට බැංකුවක තිබෙන මූල්‍ය ආයතනයක තිබෙන නැත්නම් මූල්‍ය සමාගමක තිබෙන මෙන්න මේ ගිණුම් පහට අදාළ තැන්පතු වල එකතුව ගණන් ගැනීමෙන් තොරයි. දැන් උදාහරණයක් අමු. ඕගොල්ලෝගේ බැංකුවක තිබෙන සියලුම සමාජික ආයතන වල තැන්පතු. ඒ කියන්නේ අපේ බංකිතමෝ දැන් අපි තමු ලංකා බැංකුව කියලා ලංකා බැංකුවේ තියෙනවා නම් මහජන බැංකුවේ සල්ලි එක එක තම සමාජික ආයතන වල තැන්පතු තැන්පත් කරලා තියෙනවා නම් ඒ වල තැන්පතු මේ රක්ෂණ වාර්ගිකයේ ගෙවීමට ගණන් ගන්නේ නැහැ. ඇයි ගණන් ගන්නේ නැත්තේ? ගණන් ගත්තේ නැහැ කියන්නේ මොකද්ද? මොකද අදහස? ඒ කියන්නේ අපි රක්ෂණ වාර්ගිකය හම්බෙනවද? මේ රක්ෂණ මේක හම්බෙනවද? තැන්පතු හම්බෙනවද? නැහැ. ඒගොල්ලන්ට ආයතන කඩා වැටුණොත් එන්නේ නැහැ. එහෙමනම් මොකද්ද මේ තැන්පතු රක්ෂණීය වාසිය? වාසිය තමයි මේ ගෙන්න ආපහු. එහෙනම් ප්‍රධාන අරමුණ තමයි එක ගනුදෙනුකරුවන්ගේ නැත්නම් මහජනතාවගේ මූල්‍ය ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් දෙන විශ්වාසය වැඩි කිරීම, මහජන විශ්වාසය වැඩි කිරීම සහ සුළු තැන්පත්කරුවන්ගේ තැන්පතු ආරක්ෂා කිරීම, මහජන විශ්වාසය වැඩි කිරීම, කුඩා තැන්පත්කරුවන්ගේ අයිතිය සුරක්ෂිත කිරීම. හරිනේ ප්‍රධාන වෙන්නේ. රයිට්. දැන් අපි යමු හවු සුදුසුකම් ලත තැන්පතු. සමාජික ආයතන වල අපි කෝ ගන්නේ නැහැ කියලා. රයිට්. දැන් අපි ගමු ABC බැංක. අපි දු ලංකා බැංකුව කියලා උදාහරණයක්. ලංකා බැංකුවේ එක එක බැංකු තව දාලා දිනෝ. අපි දු දැන් ඔන්න බලමු. ලංකා බැංකුවේ බිලියන 100යි. උදාහරණයක්. බිලියන නෙවෙයි දැන් ට්‍රිලියනක් තියනවා නේද තැන්පතුනේ. රයිට්. අපි දු දැන්ට බිලියනයක් බිලියන 100ක් කියලා. තැන්පතු ප්‍රමාණය බිලියන 100 උදාහරණ. එතකොට මේ සමාජික ආයතන වල තැන්පතු දිනෝ බිලියන 10ක් උදාහරණ රජයේ තැන්පතු
රජයේ තැන්පතු කියලා කියන්නේ පුතා දැන් ඔය එක එක දෙපාර්තමේන්තු දීනේ රජයට සම්බන්ධ දෙපාර්තමේන්තු එතකොට රජයේ කෝපරේෂන්ස් රජයේ ආයතන දීන්නේ ඊ රජයේ ආයතන තියෙනවා නම් ලංකා බැංකුවේ සල්ලි දාන ඒවත් ගණන් ගන්නෙ නෑ අපි හිතමු දැන් ගමු රජයේ තැන්පතු තියෙනවා ලංකා බැංකුවේ 10 බිලියන් ඔක්කොම 100යි සමාජික ආයතන වල 10යි රජයේ තැන්පතු 10යි එතකොට දැන් 20ක් ගණන් ගන්නවද නෑ සම්බන්ධිත පාර්ශවයන්ගේ තැන්පතු මොකද්ද මේ සම්බන්ධිත පාර්ශවයන්ගේ තැන්පතු සම්බන්ධිත පාර්ශවයන්ගේ තැන්පතු කියලා කියන්නේ දරුවෝ බැංකුවක අධ්‍යක්ෂක මණ්ඩලය අපිට ලංකා බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ඉහළ කළමනාකාරීත්වයේ ඒ කට්ටි පුද්ගලයන්ගේ මුදල් තැන්පත් කරලා තියෙනවා නම් ලංකා බැංකුවේ ඒව ගණන් ගන්නෙත් නැහැ අපි හිතමු මේ වගේ ගත්තොත් එහෙම සම්බන්ධිත පාර්ශවයන්ගේ සහ තැන්පතු බිලියන 2යි කියලා. දැන් ඔක්කොම කීයද එතකොට? 10යි 10යි 2යි 22ක් ගන්න. හරි? අපවශයෙන් තබා ගත් තැන්පතු. දැන් අපි දන්නවා ණය දෙනකොට right අපි ණය දෙනකොට ප්‍රධාන වශයෙන් තැන්පතු මත ණය. තැන්පතු මත ණය. ඒ ණය ගන්නකොට තමුන්ගේ තැන්පතු ආරක්ෂාව වශයෙන් තියාගන්න. ලෝන් අගේන්ස් ඩිපොසිට් මතකයි නේද? අපි හිතමු ලංකා බැංකුවේ මේ වගේ බිලියන 10ක් මුළු තැන්පත් ප්‍රමාණයේ තැන්පතු මත ණය ලබා දීලා තියෙනවා. හරි? එතකොට අපි ගත්තොත් දැන් කියේ 32ක්. ඔක්කොම බිලියන 32ක් ගෙවන්නේ. කාලයක් පුරා ගනුදෙනු සිදු නො වූ තැන්පතු एक यानी डोमेंट अकाउंट सह अबंडन प्रॉपर्टीज अतहर दमनलाद टेंपर ए वाई गत कोलो अपी डोमेंट वाट कहने मुखाद सिंगले वदर डोमेंट अकाउंट गट कहने सिंगले एक मिनट कहने को कपाट में डोमेंट अक्रिय गिनो अक्रिय गिनो अक्रिय गिनो अपी तुम पहाई बिलियन पहाई अतहर दमनलाद टेंपर तू गिनो दनवाने तो मुखाद ये जगह मैंने सर විභාගයට ඇහුවොත් එහෙම අක්‍රිය ගිනුම් සහ අතහරන ලද තැන්පතු අතර වෙනස මොකක්ද? ඔන්න බලලා නේද? අපි උදාහරණයක් එන්නම් අත අක්‍රිය ගිනුම් සඳහා තැන්පතු 5යි අතහරන ලද abandon property and endowment account right මේ දෙකේම එකතු වගත්තොත් බිලියන 5යි 5යි 10යි. එතකොට මුළු ප්‍රමාණයෙන් බිලියන 42ක් නේද? හරිනේ 42ක් බිලියන 100න් අතාර. එතකොට දැන් කීයද ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්නේ 58යි. හරි නේද? මේ 58න් අපි දුමු ලංකා බැංකුවේ 14ක් කැපිටල් ඇඩිකුවසි රේෂියෝ එක තියනවා කියලා. එහෙමනම් ගෙවන්න ඕනේ කීයද? 0.1යි. එතකොට එහෙමනම් ඒ මුළු තැන්පතු ප්‍රමාණය බිලියන 52යි හරි 58යි 58න් 100.1යි 12න් කාර්තුවටනේ 3යි නේද 3යි එතකොට ගෙවන්න ඕනේ ගාන තමයි ආන්න රක්ෂණ වාර්කි අන්නේ හිඳ තමයි අපි අර කලින් සඳහන් කළේ මොකද්ද සුදුසු කම්ලද තැම්පත් දැන් ඔන්න ප්‍රශ්නයක් ආවනේ අපිට දැන් මම අහුවා මේ අමතර ප්‍රශ්නයක් හරිද මොකද්ද මොකද්ද ඩොමිනට් account එකයි abandon property කියන්නේ අක්‍රිය ගිනුමකුයි අතහැර තමන ලද ගිනුමකුයි වෙනස දෙකම එකද දැන් අහුවොත් එහෙනම් මොකද්ද වෙනස මොකද අක්‍රිය ගිනුමක් කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගනුදෙනු කරේ නැති වුණාම ඒක ඩොමිනට් account එකක් වෙනවා හරි වඩා දැන් තියලා අතහැර තමන ලද කියන්නේ සාමාන්‍ය බැංකුවක්
डोमेंट अकाउंट का क्वेश्चन क्रिया कराने पुलवां आउरुद्धा आउर दे कामारा आउर दे का आउर दे के बड़ी अन्य सामान अरे आउर दे एक का केला की अन्य बैंक एक बैंक के बैंक बोर्ड में नस्ते ना अरे नहीं देखो अबे डोमेंट ना सॉरी अतः रहता मने पंग बंडल प्रॉपर्टी अपना एक अनिवार्य म सीएटे आउर दे दाह दे वड़ा इसमें आकारें गणों दिनों को कम्युनिकेशन में का बेसिस दो नोव टेम्पर्ड है भाई मतलब क्या कहना मार मित्र विशेष देख क्या नोने जाते की तरह की में बैंक को ये दी मेकअप पड़ता प्रश्न है मधुर मतलब क्या कहना जाते की तरह की में बैंक को ये में पनाता आनुवा राइट अक्रिय की नो वाक्य अन्य अबंडेंट प्रॉपर्टी अक्य अन्य एक कमाई का एक है ना आउट दो दहाया क्वेश्चन साल का नवा जाति की तरीके दी में बैंक को अक्रिय गिनुमाक वेंड नाम अरे नहीं थे ऐसा वोट जाति की तरीके में कुछ वितरित ने एक आता हुआ जाति की तरीके दी में बैंक को अगर डोमेंट का क्या ना उस दहाड़ बासे ना अनेको सेलों बैंक को एका ये बैंक को आनु वार अर्थकथन नहीं कर लेती ना आओ मशे आउट दो देखा कटो अरे अब तो वाकी वाकी दे रहा आउट दर बड़ा आडू करने दो ने हरे नहीं दे दे तेरो आने दे में देखे वेनस हरे इतना वे देगा राइट मेरे वा गनंग गनी ना दें तेरो आने दे गनंग आई रक्षण तंपातु दें मेक डे हेतु वशे हो आगे न दीन आई मेरे नेत्ती मेरे वा हाँ हाँ दुनागन ने बै आप अंटा मैं राजे राजे के बनो एक बात अपने आने ये द राइट ऐसा कुछ देंग आपी प्रीमियम में का रक्षण वार की गेवन ना कुछ आपी गणांगन नोने दरो ये वो कुमात है ये हिंदा तमाई आपी क्या ने सुदुसु कम लादा तंपातु ऐसा कुछ उन्हें विवाह के दिया हान पुलवा ताऊ प्रश्न है तमाई सुदु रक्षण वार क्या गेवी में दी सुदुसु कम नोक අන්න උත්තරය ඕක තමයි ලියන්නේ ඕනේ. එතකොට අපි දැන් කිව්වා මොකක්ද මේ වාර්ිකය ඔන්න වැඩි වෙන. දැන් ඔන්න වාර්ිකය වැඩි වේගෙන එනකොට දැන් ඔන්න හොඳ තව දෙයක් මම මේ කියන්න හදන්නේ. හරි. දැන් අපි කිව්වා මේක පටන් ගත්තේ කවද්ද? 2010 ඔක්තෝබර් පළවෙනිදා තමයි මේ ස්ටැම්පතු ශ්‍රී ලංකාවේ ස්ටැම්පතු රක්ෂණ ක්‍රමය පටන් ගත්තේ. හැබැයි ගෙවන්න පටන් ගත්තේ 2012 ඉඳන්. මොකද ගෙවන්න පටන් ගත්තේ 2010 ඉඳන් පටන් ගත්තද 2012 ඉඳන් ගෙවන්න පටන් ගත්තේ මොකද ගෙවන්න තරම් ප්‍රමාණවත් අර මුදල් ප්‍රමාණයක් නැති නිසා ඒක අවුලක් නැති ඒ කාලේ වැටුනේ නැති නිසා හොඳයි දැන් වෙනකොට තීරණ බිලියන 60 ගාණක් දැන් ඔන්න වාර්ික ඇවිල්ලා ගොඩක් සල්ලි වැඩි වාර් මේ අර මුදල වැඩි වෙනවම අර මුදල මොකද කරන්නේ නිකන් තියාගෙන ඉන්නවද ශ්‍රී ලංකා මාමගේ නෑ එහෙනම් මේ අර මුදල ආයෝජනය කරලා තව ආදායමක් ලබා ගන්න ඕනේ. එහෙමනම් මේ අර මුදල යම් යම් ස්ථිර වශයෙන්ම ට්‍රෙෂරි බිල් ට්‍රෙෂරි බොන්ඩ්ස් වැනි අර මුදල් වල ආයෝජනය කරලා ගිල්ටේජ් වල ආයෝජනය කරලා ඒකෙන් එන ආදායම ගන්න ඕනේ මේ අර මුදලට. එතකොට ඔන්න කොහොමද මේ අර මුදලේ ප්‍රමාණය වැඩි වෙන එක රක්ෂණ වාර්ික මගින් සමාජික ආයතන ගෙවන දෙක තිබෙන අර මුදල් ආයෝජනය කිරීමෙන් ලැබෙන පොලිය දෙක තව එකක් කියන්නේ දැන් මුන්න අර මුදල ඉන්නේ වැඩි වේගෙන එනකොට 2013 දී මතක තියාගන්න 2013 මේ තැන්පතු රක්ෂණ ක්‍රමය නම වෙනස් කළා 2013 2013 අංක 1 සමගම සංශෝධනය සමගම දැන් අපි කියන්නේ නැහැ තැන්පතු රක්ෂණ ක්‍රමය කියලා. දැන් සමහරවිට විභාගයේ පත්‍රවල ඇත්තම වැරදි. තාමත් කියන්නේ රක්ෂණ වා ක්‍රමය කියලා. ඒක වැරදි. දැන් කියන්නේ මොකක් කියලාද? ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ ක්‍රමය හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය
යම් කිසි විදියට ද්‍රවශීලතාවයකින් පෙළෙනවා නම් මේ රක්ෂණ වාර්ික අරමුදලෙන් පුළුවන් එම මූල්‍ය ආයතන වලට ණයක් ගන්න ඒ අර උද්ද්‍රවශීලතාවයෙන් මිදෙන්න ඒ හින්දා තමයි මේ රක්ෂණ අරමුදල අපි තම්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයේ වශයෙන් නම් කරන්නේ එතකොට එහෙම දීපු ඒවත් දීලා තියෙනවා දැන්ටත් එහෙම දීලා තියෙනවා මතකද යාගන්න එහෙම දෙන්නම විශේෂ පොලියකට නේ දෙන්නේ බැංක රේට් එකට නේ දෙන්නේ රයිට් අපි දන්නවා බැංකු පොලියට නේ දෙන්නේ රයිට් ඒ වෙන ආදායමක් ණයව ලබා දීමෙන් ලැබෙන ආදායමක් අපි සැලකනවා කුමක් වශයෙන් රක්ෂණ අරමුදල වැඩි කරගන්න දැන් උන්න අපිට කීපයක් ආවා වාරික රයිට් දෙක ද්‍රවණ ආයෝජනීය සහ තුන ද්‍රවශීලතා ආධාරක ණය ලබා දීමෙන් ලැබෙන පොලිය තව එකක් තියෙනවා දැන් මේ මේකෙම බලන්න යට දැන් අපිට ගෙවන්න කියලා තියෙන්නේ කවද්ද ගෙවන්න කියලා තියෙන්නේ අදාළ වාර්ිකය එම කාර්තු අවසානයේදී දින 15ක් ඇතුළත මතක තියාගන්න දින 15ක් ඇතුළත ගෙවුවේ නැත්තම් ඕගොල්ලන්ට ගෙවන්න වෙනවා දඩ මුදල් ඒ දඩ මුදල් ගණන් කරන්නේ සාමාන්‍යයෙන් ඒ පවතින ට්‍රෙෂරි බිල් රේට් එකට තව 0.125 වගේ එකතු කරලා මලානේ ඔන්න දඩ මුදලුත් එතකොට ලැබීම නිසා සමහර ආයතන සමහර වෙලාවට හැම වෙලෙම ගෙවීමේදී පොඩ පහ වෙනවනේ ඔන්න දඩ මුදලත් ගන්න එතකොට දඩ මුදලුත් මේ අර මුදල වැඩි වීම සඳහා අපිට ලැබෙන. ඒ ආකාරයෙන් තමයි දැන් මේ වෙනකොට මේ වගේ රක්ෂණ වාර්ිකයක් අපිට රක්ෂණ අරමුදල ගොඩ නැගෙලා තියෙන්නේ. ඊ අනුව දැන් ඉන්නෙන්න රක්ෂණ අරමුදල වැඩි නිසා අපි පටන් ගන්නකොට මේ තැම්පතු රක්ෂණය එතන මං කියවනේ මතක තියාගන්න රක්ෂණ වාර්ිකය ගෙවන්නේ කෙසේද? හානිපූර්ණ. හානිපූර්ණ කියන්නේ උපරිම තැම්පත් මුදලකට යටත් උපරිම තැම්පත් මුදල් දැන් ඔයාගේ තැම්පතු ප්‍රමාණය කීය වුණා ඒ දින ගාන තීරණය කරන්නේ කවුද ශ්‍රී ලංකා මහ බැංක දෙන්නේ මෙච්චරයි ඔබගේ තැම්පතුවේ මෙච්චරයි කොහොමද ගෙවන්නේ මතකද යා ගෙවන විදිය තමයි per depositor per institution මොකද්ද per depositor එක තැම්පත් කරවෙකට එක ආයතනයක හිතමු ලංකාවේ දැන් ඔයාගේ සල්ලි මිලියන 2ක් තියෙනවා මිලියන 4ක් තියෙනවා කියමු තැම්පතු වල තියෙනවා ඉතින් කිවි මේ ඕනේ එක හරි මේ මිලියන 4 එක බැංකුවක දාලා තියෙනවා එතකොට කොච්චර තිබුණත් ඔයාට හම් වෙන උපරිම ගාන එකයි. හැබැයි බැංකු හතරකම දාලා ඒ බැංකු හතරම කඩා වැටුනොත් ඔන්න ඔයාට පොඩි වාසියක් තියෙනවා. ඇයි? per depositor per institution. එතකොට ඒ එක බැංක එක ගණතුණු කරුවෙකුට ඒ ඒ අදාළ බැංකුවේ තැන්පත් කරන මුදලෙන් තමයි හම්බෙන්නේ. එතකොට එහෙමනම් බැංකු කීපයක දාලා තිබ්බොත් ඔයාට හතරටම වගේ හම්බ වෙනවා නේ හරි එහෙමනම් ඉස්සල්ලාම මේ අරමුදල අඩු නිසා මේක පටන් ගන්නකොට ගෙව්වේ රුපියල් ලක්ෂ 2යි උපරිම වන්දි කොච්චර දාලා තිබ්බත් ඔයාලට හම්බෙන්නේ ලක්ෂ 2යි ඒ ආයතනයේ එක ආයතනයකට 2012 ජනවාරි ඉඳලා ඒක වැඩි කළා 2014 දී ලක්ෂ 3 දක්වා වැඩි කළා ජනවාරි 2018 ඉඳලා ඒක වැඩි කළා ලක්ෂ 6 දක්වා 2021 මාර්තු සිට කීයද ලක්ෂ 12යි නෑ අඩි අඩි 12ට අඩි 10යි ලක්ෂ 11යි 11 ලක්ෂ 11යි ලක්ෂ 11යි දැන් කාටද යනවා ඇයි කොහොමද මූ දෙකේ ඉඳන් 11ක් ගෙවන්නේ කොහොමද මොකද හේතුව? ඇයි මේ දෙකේ සිට 11 දක්වා වැඩි කළේ?
කෙටි උත්තරයක් කියන්න ටක් ගාලා common sense අපි පොත් හන්දේ වැඩි වෙන නිසා අර මුදල් ප්‍රමාණය වැඩි වීම නිසා ඒක හිතන්න බෑ කඩක් ගොඩක් කඩාවැටෙන හිඳ කියලා නේ හිතන්න මේ අර මුදල් ප්‍රමාණය වැඩි නිසා දැන් තේරුණා නේද ක්‍රම වේද මේ වෙනකොට කීයක් ගෙවනවද 1.1 මිලියන් මතක තියාගන්න මේ ගෙවන්නේ ආයතනයක් අwidetilde උිට හෝ බලපත්‍රය අහෝසි කෙරෙමුණා මොකද්ද මත බලපත්‍රය අහෝසි කිරීම හෝ attitude මේ දෙකෙන් ඕන එකක් පුළුවන් ගෙවන්න ඕනි නීති අනුව නම් එම තත්ත්වය ලබා දීලා අපි අද බලපත්‍රය අහෝසි කළා නම් මාස 6ක් ඇතුළත මේක ගෙවන්න ඕන ගනුදෙනු කරුවා ඒකයි නීතිය මාස 6ක් ඇතුළත ඒ අඩාල මුදල ගෙවන්න දැන් ඔයගොල්ලන්ට මං හිතනවා තේරුණා නේද ආ අවබෝධයක් ආවද මේ සම්බන්ධයෙන් ආ අවබෝධයක් මං හිතනවා දැන් මේක මේ මේ වන්දී ගණනය කරනකොට මතක තියාගන්න තව දෙයක් තියෙනවා දැන් මොන්න අපි හිතන්න ඔයා ගාම තියෙනවා tempatu ප්‍රමාණයක් තියෙනවා මිලියන 100ක් sorry මිලියන 2ක් තියෙනවා මේකමකෝ මේ ආයතනේ කඩාවැටෙනවා right මිලියන මේ අපි දමු මිලියනක් තියෙනවා ලක්ෂයක් තියෙනවා ලක්ෂ 10ක් තියෙනවා ආයතනේ කඩාවැටෙනවා හැබැයි ඔයා ඒ ආයතනේ අරන් දිනන ලක්ෂ 5ක ණය ඔයාට කීයක් හම් වෙනවද ලක්ෂණ වාරිකේ ලක්ෂ 5යි එතකොට මේ ලක්ෂණ වාරිකේ අඩු කරන්න ඕනේ තමුන් අරන් තියෙන ණයක් එහෙම තියෙනවා නම් ඒ බැංකුවේ ඒ බැංකුවෙන් ආ නැත් තියෙනවා නම් ඒ බැංකුව අඩු කරලා ඉතුරු ටික තමයි හම්බෙන්නේ. ඒකත් අමතක කරන්න එපා. අර නේද? කොන්දේසි කීපයක් තියෙනවා. සුදුසුකම් ලත් tempatu වලට බලපත්‍රය අහෝසි වන දිනට යම්කිසි මුදලක් ගෙවීමට තිබෙනවා නම් ණයෝ වාරිකෝ මොනවා හරි වචෙන් ඒක අඩු කර තමයි ගෙවන්නේ. තව විශේෂ දෙයක් තියෙනවා. දැන් බලපත්‍රය වහනකොට कैंसल करने कोटे वो यहाँ टेंपटो मुदला मिली है ना एकाई दें उनका वाहन वेला में पोली एक दूरा राइट ना लक्ष्य भाई पितम लक्ष्य भाई वाकित इनिशियल टेंपटो लक्ष्य भाई मैं यहाँ इतने वाहन बोलते हो पोली एक दूरा दें तीनों किया लक्ष्य हतामारा ऐसे कोटे कुछ ना वार वाटा हम बे ना दे වන්දි මතක තියාගන්න කොහොම විතරයි මතක තියාගන්න මූලික මුදලට විතරක් නෙමෙයි එහෙමනම් වාර්ෂිකය ගණනය කිරීමේදී ඔබට හම්බෙනවා මොකද්ද ඒ පොලියත් එකතුව තමයි අර 1.1 මිලියන් බලන්න අර නේද පොලියත් එකතුව තමයි 1.1 මිලියන් බලන්න අර නේ තේරුණාද මම කියුවේ ඒක right then me meva hungak aya me podi podi deval api danni naha then ehema balna goda api baluwoth meke vaasi monawada mahajana viswasaye wedi wenawa kuda tampadu karuwan gi aithiya suraksha wenawa ha habai meke thiyena pradhana kachal ekak mokadda ekak thamai samahara tampadu aawarane nuwi wedagathma deena mokadda සදාචාරාත්මක වදුරු මොකක්ද මේ සදාචාරාත්මක වදුරු කියන්නේ අපි කියනවා මොරල් හැසඩ් කියලා දැන් ඕනෑම කෙනෙක් ඉන්ෂුරර් එකක් තියෙනකොට දැන් හිතන්නකෝ මම මේ කෙටියෙන් කිව්වොත් එහෙම දැන් ඔන්න ඔයාලට කාර් එකක් තියෙනවා ඔයා ෆුල් ඉන්ෂුවර් ෆුල් ඉන්ෂුවර් පොඩ්ඩක් හැප්පුණත් හම්බෙන ඉන්ෂුරර් ඔයා එළෝගේ නැනවට කචල් බචල් නැහැ නේද ඇයි ඔයා දන්නවා ඔයා හැප්පුණත් ගෙවන්න කෙනෙක් ඉන්නවා එතකොට ඔයා පොඩ්ඩක් මේ වෙට්ටු දාලා ඔයා අවදානම් විදිහට ඒ කාර්ය කෙලවන්න උත්සාහ ගන්න. අපි දැන් ඔහට රක්ෂණයක් ෆුල් රක්ෂණයක් නැහැ. තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් එකක් තියෙන ඔයා විතර ඉන්ෂුරන්ස් එක මිනිස්සු. එතකොට ඔයා කාර්ය එක පදන් යනකොට කොහමද? ඔයා හරි ප්‍රවීසිමින් යන්නේ. එහෙමනම් මොකද්ද? රක්ෂණ ක්‍රමයක් තිබීමේදී ඇතිවන ප්‍රධාන අවදානමක් තමයි ගනුදෙනු කරුවන් ඉහළ
පොලි ලබා දෙන අවදානම් සහිත බැංකුවල මූල්‍ය ආයතනවල තැන්පත් කරන්න පෙළඹෙනවා මොකද අරකයි හම්බේ කියලා තමුන්ගේ ගන්න මූල්‍ය ආයතන මොකද කරන්නේ දැන් අපි නිකන් යාර මේ ශ්‍රී ලංකා මහ බැංකුවට වාරික ගෙවන්නේ අ අපි පොඩ්ඩක් තැන්පත් කරුවන්ගේ මුදල් අරගෙන පොඩ්ඩක් රිස්කි වල ආයෝජිත රිස්කි බිස්නස් වල ආයෝජනය කරමු එහෙමනම් මූල්‍ය ආයතනත් ගනුදෙනු කරුවත් යම් කිසි විදිහකට අනවශ්‍ය ආකාරයෙන් අවදානම් ගැනීමට පෙළඹෙනවා මේ වගේ ශ්‍රක්ෂණ ක්‍රමයක් තියෙනවා ඒකට තමයි අපි කියන්නේ සදාචාරාත්මක උවදුර කියලා හරි ඔකේ මම දැන් මේ ගාන පොඩ්ඩක් ලියා ගන්නවා අරමු එතකොට හොඳට තේරෙනවා පුළුවන් නම් මේ ගාන ලියා ගන්න මම දැන් කියවන්නම් කෙටි right හරි අපි හිතමු ඕනද ගාන ඒ මේ මේ ඕන දෙයකට උත්තර ලියන්න පුළුවන් වෙන විදිහට ගානක් මම දෙන්න හදන්න කැමතිද කියන්නේ මම ඔයගොල්ලන්ට ඩික්ටේට් කරන ඔයගොල්ලෝ එපා කියනවා මම නිකන් ඉන්න දෙන්න දෙන්න සර් දෙන්න සර් එහෙනම් ලියා ගන්නකෝ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී මෙයා මේ මනක්කල්පිතික එකක් ආ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී මෑත කියන අගෝස්තු පළවෙනි දින සිට කියමුකෝ අගෝස්තු පළවෙනි දින සිට බැංකුවේ බලපත්‍රය අහෝසි කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අගෝස්තු පළවෙනි දින සිට ABC බැංකුව කියමු ABC බැංකුවේ බලපත්‍රය අහෝසි කරන ලදී. එම බැංකුවේ ගනුදෙනුකරුවකු වන එම බැංකුවේ ගනුදෙනුකරුවකු වන නිමල් මහතාට එම බැංකුවේ ගනුදෙනුකරුවකු වන නිමල් මහතාට ගෙවීමට නියමිත මුදල නිමල් මහතාට ගෙවීමට නියමිත මුදල තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාර ක්‍රමයේ යටතේ කොපමණද පොඩි ප්‍රශ්නයක් එක අනේ දැන් එයාගේ විස්තර දැන් අහන්නේ මේ නිමල්ගේ account වල විස්තර ටිකක් කියන්නේ ආ එක නිමල්ගා ඉතිරි කිරීමේ ගිණුමේ අගෝස්තු පළවෙනි දිනට පොලිය ඇතුළු ශේෂය රුපියල් ලක්ෂයයි ඔහුගේ නිමල්ගේ ඉතිරි කිරීමේ ගිණුමේ අගෝස්තු පළවෙනි දිනට පොලිය ඇතුළුව ශේෂය රුපියල් ලක්ෂයයි නිමල් මහතා ස්ථාවර ගිණුමක් 2020 ජූලි 31 දින රුපියල් ලක්ෂයක් දමා 10% පොලිය යටතේ ස්ථාවර ගිණුමක් ආරම්භ කරන ලදී. ඔකේ 2020 පොලිය අනුපාතය කීයද? 10%යි. හරි? ලබා ගන්නා ලද ඔහු විසින් එම බැංකුවෙන් ලබා ගන්නා ලද පුද්ගලික ණය රුපියල් ලක්ෂ 5 අවසන් ණය වාර්ෂිකය ලෙස රුපියල් 80,000 ගෙවීමට ඇත. 8/31 දිනට ඔකේ නිමල් මහතා සහ ඔහුගේ බිරිඳේ බද්ධ ගිණුමේ නිමල් මහතා සහ ඔහුගේ ගිණුමේ ඔහුගේ බිරිඳගේ බද්ධ ගිණුමේ අවසාන පොලිය ශේෂය සමග ජූලි 31 වෙනි දිනට රුපියල් 105,000ක් ඇත.
හරි නිමල් මහතා වෙත ලැබෙන වන්දි මුදල කීයද ඔයගේ ප්‍රශ්නයක් ඇහුවොත් මොකද කරන්නේ අරේ නේද පුළුවන්ද උත්තරේ හදන්න පුළුවන් දැන් එපා හදලා තියාගන්න අපි ලවණ සුමානේ බලමු ඇත්තම කියනවා මේ ඉන්ෂුරන්ස් වලට මේ වගේ ප්‍රශ්න තමයි අහන්න ඕනේ එතකොට ඔක්කොම කවර් වෙනවා හරි ओके එතකොට තව පොඩි කෙටි ප්‍රශ්න වගේක් තියෙනවා නෝට් එකේ අපි දැන් 3:10 නිසා අපි ඒක ලබන සුමානේ කරලා එතන ඔගොල්ලෝ ටික පාඩම් කරගෙන ඇවිල්ලා අපි එතකොට ලබන සුමානේ සිනසුරාදා පටන් ගන්නෙ මොකද්ද ආයතනික යහපාලනී තාමත්ම වැදගත් පාඩම ओके මොන හරි ප්‍රශ්න තියෙනවද දැන් දැන් tempatu ලක්ෂණේ ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද උත්තර ලියන්න පුළුවන්ද रोशनी मगत क्या है पुलवान द रिस्पिया ओके पुलवान नहीं है ओ ना प्रश्न है पुलवान इंश्योरेंस वाली हरे ओके इंश्योरेंस क्या है तंपतु रक्षण है राइट सर मैं पर डिपोजिट है पर इंस्टीट्यूशन के लिए क्यों आने इतने एन पर डिपोजिट है ओ पर इंस्टीट्यूशन के लिए क्यों आने इतने जॉइंट अकाउंट का कुना किया එක එකනටයින හම්බෙන්නේ නේද? ජොයින්ට් වුණා මොකද වෙන්නේ? හම්බෙන්නේ කොහොමද? භාගේ භාගේ. ජොයින්ට් ඇකවුන්ට් එකේදී හම්බෙනවද අපි දුමු ලක්ෂයක් තියනවනම් 50,000යි හම්බෙන්නේ. තියනවනම් ගෙවන්න පුළුවන් නම් ලක්ෂෙම හම්බෙනවද? නැහැ. එහෙමනම් නිමාගේ වයිෆ් වෙනම ක්ලේම් කරන්න ඕනේ. එයාට. ඉතුරු 50,000. තේරුණ නේද? joint account එකේදී හම්බෙන්නේ 50-50 full හම්බෙන්නේ නැහැ හරිද ඔකේද හරි තේරුණාද ඔව් හරි joint account එකේ හම්බෙන්නේ කොහමද 50-50 right ඉතින් මේ වගේම තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් බැංකුවක් දාලා බැංකුව මේ ප්‍රාග්ධන අනුපාත ඕන තව හදන්න පුළුවන් අර tier 1 tier 2 tier 3 දාලා හදලා ඔයාලට දෙනවා ගණනය කරන්න කියලා ප්‍රමාණාත්මක අවශ්‍යතාවය. දැන් ඔයගොල්ලෝ ගණනය කළාම 14ට අඩු ආව නම් වැඩි ආව නම් ඔයගොල්ලෝ ගෙවන්න ඕනේ ගාන ඔයගොල්ලෝ තමයි වැලියු කරන්න ඕනේ. දැන් අපි තුමු අපි ඒ තව උදාහරණයක් වශයෙන් තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මෙච්චරක් තියෙනවා බැංකුවක තැන්පතු. මෙන්න 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 මේ තැන්පතු බැංකුවේ සඳහන් වෙනවා. මේ බැංකුවේ ප්‍රමාණාත්මක කැපිටල් ඇඩිකසි රේෂියෝ එක මේ විදිහටයි සකස් වෙලා තියෙන්නේ. T1 මෙච්චරයි T2 මෙච්චරයි දාලා ගණන් දාලා ඔයගොල්ලන්ට කියනවා අවදානම් මතු තැන්පතු. එකකින් ගණන් කරන්න ඕන කොච්චරද? මේ බැංකුවේ 14ට වැඩිද අඩුද? right ඊට පස්සේ ඔන්න තවත් පොඩ්ඩක් ප්‍රශ්න තවත් අරම ගන්න මොහු ඔහුගේ નિયમિત මේ નિયમિત මුදල ගෙවීම සඳහා දින මේ මාසයක් කල් ගන්නවා ගෙවීමට අපහසු වීම නිසා ඒ කරන පුද්ගලයා අසනීප වීම නිසා ඒව ගෙවීම මාසයකින් කල් යනවා දැන් ගෙවිය යුතු මුදල කීයද වාර්ෂිකයේ වශයෙන් වෙනව නේද මේ වගේ කොම්ප්ලිකේටඩ් කරලා හදන්න පුළුවන් නමුත් ඉච්චර ඕනේ නැහැ ඒක කියුවේ එතකොට ඔයගොල්ලෝ දන්නවා මේක හදනකොට මොනවද බලන්න ඕනේ සාධක කියලා එතකොට ගන්න ඕනේ දඩපොලිය දැන් මාසයක් ගින්නනේ දවස් 15ක් ඇතුළත ගෙවුවේ නැත්නම් දවස් 5ට දඩපොලිය හම්බ එතන මාසෙට පොලිය ගෙවන්නත් ඕනේ අර වාර්ෂිකයට එතන කොහොමද ගෙවන්නේ ඒකට තියෙන ක්‍රමයක් පවතින ට්‍රෙෂරි බිල් එකට වඩා 0.125 දුකුවිත තව වැඩිපුර එකතු කරලා පොලියක් ගෙවන්න ඕනේ right ඉතින් එච්චර කොම්ප්ලිකේටඩ් කරන්න ඕනේ නැහැ මම මේක අහන්න මේක හදන්න අපි බලමු උත්තරේ මොකක්ද කියලා ඕකේ එතකොට අපි ලමුණු සුමානේ පටන් ගන්නෙ ආයතනික යහපාලනේ මේකේ ප්‍රශ්න වගේක් තියෙනවා ඒකයි එතකොට චන්දන ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා තියෙනවා මොකද්ද චන්දන ඔයා ඉන්නවද ලයින් එකේ චන්දන නෑ සෙට් වෙන්න හරිද ඒක සෝට් අවුට් වෙලාද හරි සර් හා right ඕකේ එහෙනම් අපි ලමුණු සුමානේ හම්බෙමු